හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ දැන් අපිට database management system පාඩමේ හම්බෙන ප්‍රමතකරණය කියන පාඩම් කොටස. එතකොට අපි දැන් මේ පාඩමේ ගත්තාම මේ පාඩමේදී අපි මුලින්ම කරේ මොනවාද? මේ database management system වල පොඩි basic ටිකක් කියලා දුන්නා. ඒ basic ටික කියලා දුන්නේ අපි මොනවා කරන්නද? ER diagrams අඳින්න ඕන නිසා තමයි ඒ බේසික් ටික කියලා දුන්නේ. එතකොට ඇත්තටම අපි මේ පාඩමේදී මුලින්ම කරේ මොකද්ද? ER diagrams අඳින එක තමයි මේ පාඩමේදී අපි මුලින්ම කරේ. ඊට පස්සේ අපි මොකද කරේ? ER diagrams වලින් relational schema ලියන්න පටන් ගත්තා. මම ඒ දෙකම එකවරම තමයි ඔයාට කියලා දුන්නේ. ඊට පස්සේ relational schema ලියලා ඊට පස්සේ ඔයාට SQL කියලා දුන්නා. SQL ඉගෙනගෙන ඊට පස්සේ මොකද කරේ? ප්‍රායෝගිකව ඔයා ප්‍රැක්ටිකලි ටේබල්ස් ටික නිර්මාණය කරා. ඔන්න ඔය ටික අපි කරගෙන ආවා. ඊට පස්සේ දැන් ඔන්න ඔය ටික කරාට පස්සේ අපි දැන් ඕන් ටේබල්ස් හදාගෙන තියෙන්නේ. දැන් අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාට විස්තරයක් දීලා තිනවා. මේ විස්තරේ ER එක ඇඳලා රිලේෂනල් ස්කීමා ඇඳලා හදාගෙන ඒකෙන් ටේබල්ස් හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඔයාගාව ටේබල්ස් ටිකක් තමයි තියෙන්නේ. මෙන්න මේ ටේබල්ස් තමයි අපි නෝමලයිස් කරන්නේ. එහෙම නැත්නම් ප්‍රමතකරණය කරන්නේ මෙන්න මේ වගු. හරි. එතකොට මේ වගු ප්‍රමතකරණය කරන්නේ ඇයි? මොකද්ද මේ ප්‍රමතකරණය කරනවා කියලා කියන්නේ කියලා අපි බලමු. සරලවම සාමාන්‍යයෙන් ගත්තාම මේ ප්‍රමතකරණයෙන් වෙන්නේ මෙන්න මේ database එක. database එක කියන්නේ අර සම්පූර්ණ ලොකු කොටුව. ඒක ඇතුලේ තියෙන වගු ටික. එතකොට මේ database එකම optimize කරනවා වගේ වැඩක් තමයි මෙන්න මේ normalization එකේදී වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් අර Android phone එහෙම use කරද්දී phone එක optimize කරලා තියනවාද? ඒ කියන්නේ අර පොඩි පොඩි application එහෙම තියෙන්නේ ඕක කරන්න RAM එක clean up කරලා ඊට පස්සේ ස්ටෝරේජ් එක එහෙම ක්ලීන් කරලා ඔප්ටිමයිස් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට සාමාන්‍යයෙන් ෆෝන් එක අර ස්ටක් වෙන ගතිය එහෙම ටිකක් අඩු වෙනවා නේද? අන්න ඒ විදිහට ෆෝන් එක ඔප්ටිමයිස් කරනවා. ආ ඒ වගේ වැඩක්ම මෙන්න මේ ඩේටාබේස් එකේදී ටේබල්ස් වලටත් අපි කරනවා. එතකොට ඒක කරන්නේ මෙන්න මේ නෝමලයිසේෂන් මගින්. හරිද? එතකොට මොකද වෙන්නේ? සරලවම කිව්වොත් ටේබල්ස් ඔප්ටිමයිස් කිරීමක් sorry tables නෙමෙයි මේ database එක optimize කිරීමක් තමයි කරන්නේ. එතකොට ඔය optimize කරන එකේ වැදගත්කම මොකද්ද? optimize කරන එකේ වැදගත්කම තමයි සාමාන්‍ය අපි system develop කරනවානේ. ඔය system develop කරන එක ගැනත් ඔයාලට පාඩමක් තියෙනවා. එතකොට ඔය අපි systems හදද්දී සාමාන්‍ය system එකක් ගත්තාම ඒ system එකේ අනිවාර්යයෙන්ම database එකක් තියෙනවා. එතකොට ඔය සිස්ටම් එක අනිවාර්යයෙන්ම ඩේටාබේස් එකක් තියෙනවනේ. එතකොට ඒ ඩේටාබේස් එකත් එක්ක තමයි ඔය සිස්ටම් එක ගනුදෙනු කරන්නේ. එතකොට ඇත්තටම ඔය සිස්ටම් එකේ කාර්යක්ෂමතාවය සඳහා සිස්ටම් එකේ ඉෆෙක්ටිව්නස් එක සඳහා 150ක් ඕ ඊටත් වැඩි ප්‍රමාණයක් මෙන්න මේ ඩේටාබේස් එකේ කාර්යක්ෂමතාවය බලපානවා. ඒ කියන්නේ සාමාන්‍ය අපේ ඩේටාබේස් එක ගත්තාම අවුල් සහගත ඩේටාබේස් එක ගන්න ප්‍රශ්න ගොඩක් තියෙන. දැන් ඩේටාබේස් එක තියෙන්න පුළුවන් විශේෂම ඩේටාබේස් එක ටේබල් එකක් ගත්තම මේ ටේබල් එකේ තියෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා අපි ඉස්සරහට කතා කරනවා. එතකොට අන්න ඒ විදිහේ ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් ඇත්තටම අපි හදන සිස්ටම් එක පවා ඒ ඩේටාබේස් එක යූස් කරලා හදන සිස්ටම් එක පවා මේ ඉෆෙක්ටිව් නැහැ. කාර්යක්ෂමතාවය අතින් ගත්තාම පට්ට අඩුයි. ඒ කියන්නේ ඔයාලට තේරෙන විදිහට කිව්වොත් මේ සිස්ටම් එක ස්ලෝ. ඊට පස්සේ එක page එකක් open කරපුවාම මේ ඒකට අදාළ data ටික database එකෙන් එන්නම සෑහෙන වෙලා යනවා. සමහර data එන්නේ නැහැ. උන් ඔය වගේ ප්‍රශ්න ගොඩාක් අපිට හම් වෙනවා හරියට normalize වෙලා නැති database එක සම්බන්ධ කරපු පද්ධතියක් ගොඩනඟලා තියෙද්දි. එතකොට අනිවාර්යෙන්ම මෙන්න මේ tables අපි හදාගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? මේ tables වල තියෙන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඉවත් කරන එක තමයි අපි මේ normalization එකේදී කරන්නේ. ওই normalization එකට තව අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ තමයි කියනවා
normalization එකේදී කරන්නේ මෙන්න මේ තියෙන table එක දැන් අපි අන්තිමට table එකන්නේ හදාගත්තේ අපි කොහොමද කරේ er and ඒකෙන් relational schema ලිව්වා ඊට පස්සේ ඔයාට sql කියලා දුන්නා sql වලින් tables හැදුවා දැන් මොන් tables හදලානේ තියෙන්නේ මෙන්න මේ හදාගත්ත table එක හිතන්න මේ මෙහෙම තියනවා කියලා table එක මෙන්න මේ table එක තවත් කුඩා tables වලට කඩනවා කුඩා tables වලට කඩනවා කඩනවා ඊට පස්සේ මොකද කරන්නේ කුඩා tables වලට කඩලා ඊට පස්සේ මේ tables අතර සම්බන්ධය ගොඩනගනවා relation වලින් හරිද relation වලින් table අතර සම්බන්ධය ගොඩනගනවා relation වලින් ගොඩනගනවා කියන්නේ keys පාවිච්චි කරලානේ සම්බන්ධය ගොඩනගන්නේ ඒ කියන්නේ සරලම විශාල ටේබල් එකක් තිබ්බොත් ඒක කුඩා ටේබල්ස් වලට කඩන වැඩේ තමයි මෙන්න මේ normalization එකේදී වෙන්නේ. එතකොට එහෙම කඩන්න හේතු තියෙනවා. එතකොට ඒ හේතු මොකද්ද? ඇයි ඒ ඇත්තටම ටේබල් එකක් normalize කරන්න වෙන්නේ කියන එක අපි කතා කරමු. හරි. එතකොට ඔය ටේබල්ස් ඇත්තටම අපි ටේබල්ස් තමයි එතකොට normalize කරන්න යන්නේ. सामान्य मेन मे नॉर्मलाइजेशन नॉर्मलाइजेशन मेके लेवल्स मिधिहटतमाती सामान्य हितांडो मे मेम टेबल तीयना मेथड मे टेबल सीरो नॉर्मल फॉर्म के तीयना पुलो ईट पास लेवल तमा फर्स्ट नॉर्मल फॉर्म यम कंडीशन तृप्त कराट पास फर्स्ट नॉर्मल फॉर्म ईट पास सेकंड नॉर्मल फॉर्म ईट पास थर्ड नॉर्मल फॉर्म मे किया मेन मे वगुए विविध दोष तीन इवगे मैं इसराट पेहदी कर दोष टीके इवाद करें मे वगु लेवल सरल ऑप्टिमाइज करके सरल वगुए तीन प्रश्न टीक 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 इवर करके आना ඊට පස්සේ තියෙනවා BC normal form එක ඊට පස්සේ 5th normal form 6th normal form ඕම් ඔය විදිහේ levels කිහිපයක් තියෙනවා. එතකොට අපි මේ වගුව මේ levels වලට අරගෙන යනවා. එතකොට ඔයාලගේ syllabus එක ගත්තාම ඔයාලගේ syllabus එකට අදාළව කතා කරන්න තියෙන්නේ මෙන්න මේ levels තුන විතරයි. ඒ කියන්නේ මෙන්න මේ BC NF එක 5th එක 6th එක ඔයාලට කතා කරන්න නැහැ. මෙන්න මෙතෙන් දෙනකම් විතරයි ඔයාලට කතා කරන්න තියෙන්නේ. අපි හිමීට ওই ටික බලාගෙන යමු. දැන් ඕම් පාඩම ගැන පොඩි අයිඩියා එකක් දුන්නනේ. සාමාන්‍යයෙන් මොකද්ද මේ normalization එකේදී වෙන්නේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් දුන්නා. එතකොට මම දැන් පැහැදිලි කරන්නම් මෙන්න මේ වගුවක් ගත්තාම දැන් ඕම් හරි වගුවක් ගත්තාම වගුවක විවිධ දෝෂ කිහිපයක් තියෙනවා සර් ඔයාලට අදාළව කතා කරන්න තියෙනවා දෝෂ වර්ග හතරක් කතා කරන්න තියෙනවා අන්න ඒ දෝෂ හතර හම්බෙනවා මෙන්න මේ වගුවල අන්න ඒ දේවල් ඉවත් කරන්න තමයි අපි මෙන්න මේ normalization එක සිදු කරන්නේ හරි ඊට පස්සේ දැන් අපි බලමු මොනවාද මේ दोष हतर किया डेटा रिडंडेंसी किया दत्त समतिरिक्तवे हरिद दत्त समतिरिक्तवे मुखादी करना पास वाला दत्त आक्रमिकतावे किया दत्त आक्रमिकतावे अटते तम वाटन गंडतीमे आक्रमिकतावे ඊට පස්සේ අප්ඩේට් කිරීමේ ආක්‍රමිකතාවය ඊට පස්සේ ඉවත් කිරීමේ ආක්‍රමිකතාවය ඒ කියන්නේ ඩිලීෂන් ඇනෝමලිස් අප්ඩේට් ඇනෝමලිස් ඇන්ඩ් ඉන්සර්ෂන් ඇනෝමලිස් කියලා ඔන්න ඔය දෝෂ හතර තමයි ඔයා දැනගන්න ඕනේ එතකොට ඒ දෝෂ හතර ඉවත් කරන්න තමයි අපි normalize කිරීම සිද්ධ කරන්නේ ඒ කියන්නේ ටේබල් එක ප්‍රමතකරණය කරපුවාම ප්‍රමතකරණය කරලා අර මං ඇන්ඩ් ලෙවල්ස් වලින් අරගෙන යද්දි මොකද වෙන්නේ दोष टीकमा
ඔය දෝෂ ටික දැනන් ඉන්න බෑ ඔයා නෝ ටේබල් එක නෝමලයිස් කරන්න යන්න කලින් මොකද්ද මේ දත්ත සමතිරික්තතාවය ඒ වගේම මොනවාද මේ ඩිලිෂන් ඇනෝමලිස් ඉන්සර්ෂන් ඇනෝමලිස් අප්ඩේට් ඇනෝමලිස් කියන්නේ මොනවාද කියලා ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ හරි දැන් අපි කතා කරමු මොනවාද ඔය දෝෂ කියලා මම ඔයාට එක්සැම්පල් එකක් ගන්නම් ඔන්න ඔයාලට යම් කිසි විස්තරයක් දීලා තියෙනවා ඒ විස්තරෙන් ඔයා ඒ විස්තරේ කියවලා ER diagram එකක් ඇඳලා ඊට පස්සේ ඒ ER diagram එක SQL පාවිච්චි කරලා හදපු ටේබල් එකක් තමයි දැන් තියෙන්නේ හරිද ඔන්න ඒ ටේබල් එක තමයි අන්තිමට අපිට හම්බුන ටේබල් එක තමයි මම මේ අඳින්න යන්නේ එතකොට ඒ ටේබල් එකේ ඉස්සරම් තියෙනවා student ID ඊට පස්සේ නේම් ඊට පස්සේ ටෙලිෆෝන් ඊට පස්සේ කොලේජ් ඊට පස්සේ ප්‍රින්සිපල් ප්‍රින්සිපල් कोर्स इट पासे कोर्स से गए रैंकिंग तो डे में के आर दो जहाँ तर था माँ पहली कर अंदर नहीं तो डे एक आधा दालो माँ डेटा ठीक दागा ना और नौ विजिल टेबल देख ती है ना मैं නොම ටේබල් එක තියෙනවා ස්ටුඩන්ට් ID ටික දමා 101 102 104 105 හරි ඊට පස්සේ නේම්ස් ටික දමා අමල් කමල් ඊට පස්සේ නිමල් සුනිල් ඊට පස්සේ විජේ දී ඔහොම නම් ටිකක් තියෙනවා ඊට පස්සේ යාළගේ ටෙලිෆෝන් තමයි මම අංක පහක ටෙලිෆෝන් නම්බරයක් දාගන්නම් 10ක් ලියලා ඉන්නේ 10 4 4 108 ඊට පස්සේ फोन नंबर ईट पास कॉलेज ස්කූල් එක. එතකොට ස්කූල් එක ගත්තාම මම ස්කූල් ටික ලියා ගන්නම්. මම නුවර පැත්තට ආදාලව තමයි ස්කූල් ටික ලියාගන්නේ. මම අනිත් පැති වල වැඩි දන්නේ නැහැ. එතකොට නුවර පැත්තේ ස්කූල් ටික ලියා ගන්නම්. කින්සොත් ඊට පස්සේ රාජන්ස් ඊට පස්සේ राजन्स राजन्स मेके ප්‍රින්සිපල් ලගේ නම් ටික තමයි මම මෙතෙන් දෙන්නේ. එතකොට මම ප්‍රින්සිපල් ලගේ නම් ටික මෙහෙම දාගන්නම් ඈ. මිස්ටර් කේ කියලා දාගන්නම්. මිස්ටර්
R කියලා දාගන්න. එතකොට Mr. V ඊට පස්සේ Mr. V Mr. R Mr. R ඊට පස්සේ cos එක. cos එක ගත්තාම මෙයා කරනවා etech එක. ඊට පස්සේ මෙයා කරන්නේ ICT. මෙයක් කරන්නේ ICT. ඊට පස්සේ මෙයා කරන්නේ DTech. ඊට පස්සේ මෙයා කරන්නේ ETech. මෙයා කරන්නේ ETech කියලා කෝස් එකක්. ඊට පස්සේ මේ කෝස් වල රෑන්ක් ගත්තාම 2 1 1 ඊට පස්සේ ETech නේ 2 2 BTech වල රෑන්ක් එක කීයද 3. හරි. ඔන්න ඔය විදිහේ ටේබල් එකක් තියෙනවා. එතකොට ඔන්න ඔය ටේබල් එක හැදිලා තියෙන්නේ කොහොමද? මේ ටේබල් එක හැදිලා තියෙන්නේ අර ER diagram සඳලා, ඊට පස්සේ relational schema ඇඳලා, ඊට පස්සේ SQL වලින් ඕම් කෙනෙක් database එකට අදාළව හදපු ටේබල් එකක් තමයි මේ තියෙන්නේ. හරිනේ. ඕම් ඔය විදිහට හදලා ගත්ත ටේබල් එකේ අර මං කිව්ව දෝෂ හතර තියෙනවා. මෙන්න මේ ටේබල් එකේ ඔය දෝෂ හතර තියෙනවා. මං ඔයාලට මුලින්ම කිව්වනේ දෝෂ හතර පැහැදිලි කරලා දෙන්නම් කියලා. එතකොට මෙන්න මේ ටේබල් එකෙන් මං ඔය දෝෂ හතර පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි දෝෂය තමා දත්ත වගුවේ තියෙන පළවෙනි දෝෂය තමා දත්ත සමතිරිකතාවය. එහෙම නැත්නම් අපි කියනවා data redundancy කියලා. එතකොට මොකද්ද මේ දත්ත සමතිරිකතාවය කියන්නේ? දත්ත සමතිරිකතාවය කියලා කියන්නේ එකම දත්තය නැවත නැවත යෙදিলা තියෙනවා. හරිද? සරලයි. එකම දත්තය නැවත නැවත යෙදিলা තියෙනවා නම් තමයි ඒකට අපි කියන්නේ දත්ත සමතිරිකතාවය කියලා. ඉතින් මේ දත්ත සමතිරිකතාවයේ තියෙන ගැටලුව මොකද්ද? දත්ත සමතිරිකතාවයේ තියෙන ගැටලුව තමයි එකම දත්තය නැවත නැවත යෙදিলা තියෙනවානේ. ඉතින් මේ එකම දත්තය නැවත නැවත යෙදিলা දියෙද්දි මං ඔයාලට මතකද අර data types ගැන කියලා දුන්න SQL කියලා දෙද්දි. ඒකෙදි ඔයාලට මතකද මං ඔයාලට අර චා වාචා ගැන එහෙම කියලා දෙද්දි එක අකුරකට එක character එකට byte එකක් වෙන් කරනවා. එතකොට අකුරු 10ක් තියෙනවා නම් byte 10ක ඉඩක් අපි වෙන් කරනවා එක data එකකට. එතකොට ඔයා බලන්න එකම දත්තය නැවත නැවත යෙදিলা දියෙද්දි මොකද වෙන්නේ? මෙන්න මේ database එක අපි store කරනවනේ, ආචයනය කරනවනේ. ආචයනය කරන්න වැඩි ධාරිතාවයක් යනවා එකම දත්තය නැවත නැවත යෙදিলা තිබීම නිසා. ඔන්න ඕක තමයි තියෙන ගැටලුව. ඔන්න දැන් ඔය data redundancy මෙන්න මේ වගේ තියෙන තැන මම පෙන්නන්න. ස්ටුඩන්ට් ID එක නම් double වෙලා නැහැ, ප්‍රශ්නයක් නැහැ. මෙතනත් අවුලක් නැහැ, මෙතනත් අවුලක් නැහැ. මෙන්න මෙතනත් ඇත්තටම අවුලක් නැහැ. මොකද ඇත්තටම දැන් මේ ළමයි ගැන විස්තරයක් නෙදාලා තියෙන්නේ. ළමයි ගැන විස්තරයක් දාලා දීදී නිමල් මොනේ ස්කෝලේද කියලා අනිවාර්යයෙන්ම මෙතන දාගන්න වෙනවා. සුනිල් මොනේ ස්කෝලේද කියලා අනිවාර්යයෙන්ම දාගන්න වෙනවා. එතකොට මේ විද්‍යාර්ථ විද්‍යාර්ථ කියන එක double වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔයා බලන්න මෙන්න මෙතන. මෙන්න මෙතන මෙන්න මේ Mr. V. Mr. V. විද්‍යාර්ථි කියන ස්කෝලේ ප්‍රින්සිපල්ගේ නම ඩබල් වෙලා තියෙනවා. ආය මෙතන මේ නම ඩබල් වෙලා තියෙනවා. තුන් පාරක්ම ඒ නමේ දිලා තියෙනවා. එතකොට බලන්න හිතන්නකෝ මෙන්න මේ නමට සාමාන්‍යයෙන් බයිට් 10ක ඉඩක් ගියා කියලා. බයිට් 10ක ඉඩක් ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන බයිට් 10යි මෙතන බයිට් 10යි. ඇත්තටම බයිට් 10කින් තැම්පත් කරන්න පුළුවන් නම බයිට් කීයක ඉඩක් අරන් දෙනවද? බයිට් 30ක ඉඩක් අරන් දෙනවා. ඇත්තටම එතකොට බයිට් 20ම නිකරුණේ නාස්ති කරලා දෙනවා ස්ටෝරේජ් එකේ. එතකොට ඔයාලට මතක ඇති අපි දැන් හරියටම ER diagrams එහෙම ඇඳන් ආවා. එතකොට ඔයාලට මම විශේෂයෙන්ම SQL කියලා දුන්නා. SQL ප්‍රැක්ටිකලි යූස් කරන විදිහ කියලා දුන්නා. එතකොට මෙන්න මේ SQL එකට අදාළව ප්‍රින්සිපල් ගේ නම අපිට තැන් කිහිපයක තියාගන්න ඕනේද? නැහැ. එක තැනක තියන් හිටියා නම්
එක වගුවක එක තැනක තියන් හිටියනම් මොකද කරන්න පුළුවන් එතනින් අපිට SQL කෝඩ් පාවිච්චි කරලා මේ ස්කෝලේ ප්‍රින්සිපල් කවුද කියලා අපිට බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම අර මම ඔයාලට අර SQL කෝඩ් කියලා දෙද්දී අන්තිමට කියලා දුන්නේ අර ජොයින් කියලා එකක් ගැන එතකොට ආන් ඒක පාවිච්චි කරලා වෙනම තැනක ස්කෝලේ හිතන්න ඔබ වගුව හැදිලා තියනවා කියලා ස්කෝලේ නම තියනවා ප්‍රින්සිපල්ගේ නම තියනවා ඊළඟ ස්කෝලේ නම තියනවා ප්‍රින්සිපල්ගේ නම තියනවා අපිට ආන් ඒකෙන් ඩේටා ටික ගන්න පුළුවන් එතකොට අනවශ්‍ය විදියට ප්‍රින්සිපල්ගේ නම නැවත නැවත තැම්පත් වෙලා නැහැ හරිද දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ තැම්පත් වෙලා තියෙනවා එතකොට එහෙම තැම්පත් වෙලා තියෙන එක නිසා තියෙන ලොකුම ගැටලුව මොකද්ද ස්ටෝරේජ් එක අනවශ්‍ය විදියට වැය වෙනවා එතකොට මේ මේක ගත්තාම මේකෙදි අපිට ඇත්තටම කෝස් මොකද්ද කරන කෝස් එක කියලා දැනගන්න ඕනේ ඒ නිසා මෙතන දියවුලක් නැහැ නමුත් බලන්න මේ රෑන්ක් එක ගත්තාම රෑන්ක් එක මොකද වෙලා තියෙන්නේ රෑන්ක් එක ඩබල් ට්‍රිබල් වෙලා තියෙනවා හරිද මේ රෑන්ක් එක ඩබල් වෙලා තියෙනවා ඒ කියන්නේ ඇත්තටම මෙන්න මෙතනදී මොකද වෙලා තියෙන්නේ දත්ත සමතිරික්තතාවය තියෙනවා ඒ කියන්නේ එකම දත්තය අනවශ්‍ය විදියට නැවත නැවත තැම්පත් කරලා තියෙනවා එතකොට උන් ඕක තමයි අපිට මෙන්න මේ නෝමලයිස් කරන්න ඕනේ කියලා නෝමලයිස් කරන්න ඕන වගුවල අපිට හම්බෙන පළවෙනි දෝෂය තව දෝෂ තුනක් තියෙනවා එතකොට ওই දෝෂ අයින් කරන එක තමයි නෝමලයිසේෂන් එකේදී අපි කරන්නේ හරි ඊට පස්සේ අපි බලමු වගුවේ පවතින අක්‍රමිකතා මොනවාද කියලා. එතකොට මම කිව්වා අක්‍රමිකතා කියන්නේ මොකන්ද? ඇනෝමලිස්. ඇනෝමලිස් ආකාර තුනක් ගැන මම කිව්වා. ඒ තමයි ඉන්සර්ෂන් ඇනෝමලිස්, ඩිලිෂන් ඇනෝමලිස්, අප්ඩේට් ඇනෝමලිස්. එතකොට ඔන්න මම ওই ටික ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම ඉන්සර්ෂන් ඇනෝමලිස් ගැන කියලා දෙන්නම්. ඉන්සර්ෂන් ඇනෝමලිස් කියලා කියන්නේ වගුවට මෙන්න මේ වගුව තියෙනවානේ වගුවට දත්ත ඇතුළත් කිරීමේදී ඇතිවන අක්‍රමිකතාවයක් වගුවට දත්ත ඇතුළත් කිරීමේදී ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා අන් ඒකට තමයි ඉන්සර්ෂන් ඇනෝමලිස් කියලා කියන්නේ මම ඔක උදාහරණයකින් පැහැදිලි කරන්න දැන් මට එක දෙයක් ඕනේ දැන් ඔයා හිතන්න ඕනේ මෙන්න මේ දේවල් अरे SQL වල ඔයාගත්ත දැනුම පාවිච්චි කරලා තමයි හිතන්න ඕනේ. හරිද? ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මෙතනින් එහාට ඔයා SQL වල දැනුම පාවිච්චි කරලා තමයි හිතන්න ඕනේ. එතකොට ඔන්න insertion anomaly පැහැදිලි කරන්න යන්න. මට ඕනේ අලුතෙන් කෝස් එකක් අඳුන්වලා දෙන්න. හරිද? අලුතෙන් කෝස් එකක් අඳුන්වලා දෙන්න ඕනේ. එතකොට මොකද්ද කෝස් එක? ඉංග්‍රීසි කියන කෝස් එක. හරිද? අලුතෙන් කෝස් එකක් අඳුන්වලා දෙන්න ඕනේ. ඒ තමයි ඉංග්‍රීසි කියන කෝස් එක අඳුන්වලා දෙන්න ඕනේ. එතකොට ඒ කෝස් එකේ දැන් ඩේටා ටික අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ වගුවට මේ ඩේටාබේස් එකට ඩේටාබේස් එකේ තියෙන මේ වගුවට ඇතුළත් කරන්න ඕනේ. එතකොට මේ හදලා තියෙන ඩේටාබේස් එකේ ආයේ වෙන වගු නැහෙනේ. එතකොට කෝස් එක අඳුන්වලා දෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේකට තමයි ඇතුළත් වෙන්න ඕනේ. එතකොට ඉංග්‍රීසි කියන එක එනවා. ඉංග්‍රීසි කියන කෝස් එක මෙතෙන්ද එනවා. එයාගේ රෑන්ක් එක අපි කියමුකෝ 5 කියලා. ඔන්න ඔය විදියට කෝස් එක ඇතුළත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහනවා. ඔහොම තමයි අපිට ඇතුළත් කරනවා නම් ඇතුළත් කරන්න වෙන්නේ. කෝස් එකක් අඳුන්වලා දෙනවා නම් මේ වගුවට මේ විදියටද ඉතින් ඇතුළත් කරන්න වෙන්නේ. ප්‍රශ්නේ දෙන්නේ දැන් ඔන් SQL දැනුම පාවිච්චි කරන්න SQL දැනුම පාවිච්චි කරලා ඔයාලට මේ වගේ දෙයක් ඇඩ් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන්ද කියලා අහන්නේ. ඔයාලට මේකට හිස් තියලා 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 මෙන්න මේ දෙක විතරක් ටේබල් එකකට ඇඩ් කරන්න පුළුවන්ද? අහ ඔයාලට මම කියලා දුන්නේ SQL codes පාවිච්චි කරලා ඒ විදිහට ඇඩ් කරන්න පුළුවන්ද මේවට හිස් තියලා මෙන්න මේ දෙක විතරක් ඇඩ් කරන්න පුළුවන්ද හරි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්
මේවා නල් තියන්න පුළුවන් නේ කියලා. හරි. නල් තියන්න පුළුවන්. හරිද? නල් තියන්න පුළුවන්. හැබැයි මං වාට කියලා තියෙනවා වගුවකට අනිවාර්යෙන් ප්‍රාථමික යතුරක් තියෙනවා. ඒතොර මේකනේ ප්‍රාථමික යතුර. මොකද මේ මේක කිසිම තැනක ආයායේ දිලා නැහැ, ඩබල් වෙලා නැහැ. එතකොට මං වාට මතකද ප්‍රාථමික යතුර ගැන කියලා දෙද්දි SQL වලදි ප්‍රයිමරි කී එක ගැන කියලා දුන්නා මොකක් යටතේද? කන්ස්ට්‍රේන්ට් එකක් යටතේ. ඒ කියන්නේ සම්බාධකයක් යටතේ. එතකොට මං කිව්වා ටේබල් එකට ප්‍රයිමරි කී කියන කන්ස්ට්‍රේන්ට් එක වැටුනොත් ප්‍රයිමරි කී කියන සම්බාධකයේ වැටුනොත් මොනවාද තියෙන කොන්දේසි? එකම අගේ නැවත නැවත යෙදෙන්න බෑ. ඊට පස්සේ අනිත් කොන්දේසිය මොකද්ද? තියෙන්න පුළුවන්නේ එක ප්‍රයිමරි කී එකක් පමණයි. ඒකත් හරි. අනිත් කොන්දේසිය මොකද්ද? නල් වැලියුඩ් වෙන්න බෑ. ඒ කියන්නේ හිස්ව තියෙන්න බෑ. මෙහෙම මෙන්න මේ විදියට හිස්ව තියෙන්න බෑ. එතකොට ඔයාලට කවදාකවත්ම ජීවිතේට පුළුවන් මේ විදියට රෙකෝඩ් එකක් ඇතුළත් කරන්න මේ වගුවට බෑ. ඔයාලට වගුවට මෙන්න මේක ඇතුළත් කරන්න ඕනෙම නම් ඔයාලට මොකද්ද කරන්න වෙන්නේ? ඔයාලට කරන්න වෙනවා මෙන්න මෙතන 106 කියලා ස්ටුඩන්ට් ID එකක් හදාගන්න. ඒ කියන්නේ ළමයේගේ විස්තරත් එක්කම නේද කෝස් එකේ විස්තර ඇතුළත් කරන්න වෙන්නේ. ළමයේගේ විස්තරත් ඇතුළත් කරනකොටම තමයි අලුතෙන් කෝස් එකක විස්තර ඇතුළත් කරන්න වෙන්නේ. ඒතුළ ඒක ප්‍රශ්නයක්නේ. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් අපි ගත්තාම ප්‍රායෝගිකව ඕනම විෂයක්, එහෙම නැත්නම් ඕනම කෝස් එකක් අපි මුලින්ම හඳුන්වලා දීලා ඊට පස්සේනේ ළමයි එකට ජොයින් කරගන්නේ. නැතුව මේ කෝස් එක හඳුන්වලා දෙන වෙලාවෙම ළමයාව සෙට් කරගන්නේ නැහැ. අඩුම ඩේටාබේස් එකට අපි කෝස් එක හඳුන්වලා දීලා පැයකටවත් පස්සේ තමයි ළමයි එකට එන්රෝල් වෙන්න පටන් ගන්න, ජොයින් වෙන්න පටන් ගන්න. එතකොට දැන් මෙතනදී කෝස් එකක් හඳුන්වලා දෙද්දි මොකද කරන්න වෙලා තියෙන්නේ? ළමයෙකුත් ඒකට හඳුන්වලා දෙන්න වෙලා තියෙනවා. එතකොට ඒක කරන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ ඇට්‍රිබියුට්ස් දෙකට විතරක් ඩේටා අපිට ඇතුළත් කරන්න බෑ. එතකොට කෝස් එකක් හඳුන්වලා දෙන්න විදිහක් නැහැ. එතකොට ඔන්න ඕක තමයි දත්ත ඇතුළත් කිරීමේදී තියෙන අක්‍රමිකතාවය. දත්ත ඇතුළත් කරන්න ගියා අක්‍රමිකතාවයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේක හිස්ව තියලා අපිට දත්ත ඇතුළත් කරන්න විදිහක් නැහැ. ඔන්න ඕක තමයි ඉන්සර්ෂන් ඇනෝමලීස් කියලා කියන්නේ. සරලයි. ඇත්තටම ඇති දෙයක් නැහැ. ওই වචනවල තියෙන බරබරේ තමයි තියෙන්නේ. එතකොට දත්ත ඇතුළත් කරන්න තියෙන ගැටලුව. හරි. ඔන්න දත්ත ඇතුළත් කිරීමේදී අපිට මෙන්න මේ වගුවේදී අපිට දත්ත ඇතුළත් කරන්න විදියකුත් නැහැ. එතකොට ඕම් දෝෂ දෙකක් මම පෙන්වලා දුන්නා මේ වගුවේ තියෙන. එකක් තමයි එකම දත්තේ නැවත නැවත යෙදිලා තියෙනවා. අනිත් එර එක තමයි මොකද්ද මේ වගුවට අලුතෙන් දත්තයක් විශේෂයෙන්ම අලුතෙන් කෝස් එකක් වගේ දෙයක් හඳුන්වලා දෙන්න විදියක් නැහැ. ඔන්න ওই ප්‍රශ්න දෙක හරි. ඊට පස්සේ ඔයාට මම කියලා දෙන්නම් ඉන්සර්ෂන් ඇනෝමලිස් ගැන කියලා දුන්නා. ඊගාවට කියලා දෙන්නම් ඩිලිෂන් ඇනෝමලිස් කියන්නේ මෙන්න මේ වගුවේ පවතින යම්කිසි දත්තයක් ඉවත් කරන්න ඕනේ. එතකොට අනේ ඉවත් කිරීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා නම් තමයි අපි ඉන්සර්ෂන් ඇනෝමලිස් කියලා කියන්නේ. එතකොට ඕන් එහෙම මතුවෙන තැනක් මම පෙන්වන්නම්. ඔන්න බලන්න මම ඔයාට කියනවා මෙන්න මේ ටේබල් එකේ තියෙන B.Tech කියන කෝස් එක අයින් කරලා දාන්න කියලා. හරිද? B.Tech කියන කෝස් එක අයින් කරලා දාන්න කියලා මම ඔයාට කියනවා. එතකොට ඔයාගේ SQL knowledge එක පාවිච්චි කරන්න. SQL knowledge එක පාවිච්චි කරලා ඔයාට පුළුවන්ද මෙන්න මේකයි අයින් කරලා දාන්න. මේකයි විතරක් අයින් කරලා දාන්න පුළුවන්ද? මෙන්න මේ ටික තියාන. SQL codes මතක් කරන්න. SQL codes මං වාට කියලා දුන්නා. අර හතරවෙනි කොටසේදී කියලා දුන්නේ. Sorry, තුන්වෙනි කොටසේදී කියලා දුන්නේ අර table එකට data ඇතුළත් කරද්දි. එතකොට record එකක් ඉවත් කරගද්දි මං වාට කියලා දුන්න ප්‍රකාශනයේ මතකද? Delete
කියන ප්‍රකාශනේ. එතකොට ඒකේ ආය මොකද්ද? Delete from table name එක ආවනේ. Table name එක. එතකොට මේකත් අපි table name කියලාම දාමුකෝ ඈ. Delete from table name. ඊට පස්සේ where condition එක දාන්න ඕනානේ. Where එතකොට මොකක්ද දාන්න ඕනේ? මෙන්න මේ record එක අයින් කරනවා නම් ඕම ඔය විදියට නේද දාන්න වෙන්නේ. ඔය හැර මෙන්න මේක අයින් කරන්න වෙන විදියක් ඔයාට කියලා දුන්නාද මම? නැහැ. එතකොට මෙන්න මේ මෙහෙම තමයි delete කියන ප්‍රකාශනය පවා පාවිච්චි කරන්න වෙන්නේ. හරිද? එතකොට ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මේකයි මේකයි ඉවත් කරන්න විදියක් නැහැ. මොකද එයාව ඉවත් කරොත්, එයාව delete කරොත් වෙන වැඩේ තමයි මෙන්න මේ 103 කියන ශිෂ්‍යයාගේ විස්තරات මොකද වෙන්නේ? ඒත් එක්කම delete වෙලා යනවා. මේ වගේ මොකද වෙන්නේ? ඒත් එක්කම delete වෙලා යනවා මෙන්න මේ ශිෂ්‍යයාගේ විස්තර. මෙන්න මේ 103 කියන ශිෂ්‍යයාගේ සම්පූර්ණ විස්තර ටික මොකද වෙලා යන්නේ? delete වෙලා යනවා මෙන්න මේ කෝස් එක අයින් කරන්න හැදුවොත්. එතකොට ඔයා දැක්ක නේද තියෙන தත්ත්වයක් අයින් කරන්න යද්දී ගැටලුකාරී தත්ත්වයක් මතු වුණා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ deletion anomalies කියලා. ඒ කියන්නේ වගුවේ තියෙන தත්ත delete කරද්දී ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ වගුවට தත්ත ඇතුළත් කරද්දී ප්‍රශ්න ඇති වුණා. ඊගාවට මොකද්ද ප්‍රශ්න ඇති වෙන තැන? වගුවේ තියෙන data update කරද්දී ප්‍රශ්න ඇති වෙනවා. ඒක තමයි අපි අප්ඩේට් ඇනෝමලිස් යටතේ ඉගෙන ගන්නෙ. හරි. ඔන්න ඕක මම පැහැදිලි කරන්න. අප්ඩේට් ඇනෝමලිස්. ඔන්න ඊටෙක් කියන කෝස් එක තියෙනවනේ. මට ඕනේ මෙන්න මේ ඊටෙක් කියන කෝස් එකේ රෑන්ක් එක බැහැලා දැන්. රෑන්ක් එක 7ට බැහැලා. 7. 7ට බැහැලා තියෙනවා. එතකොට මට ඕනේ දැන් මොකද කරන්න? මෙන්න මෙතන මේ දෙක කියන එක නෙමෙයි දෙක අයින් කරලා 7 දා ගන්න ඕනේ. හරිද? ඕම් අප්ඩේට් ඇනෝමලිස් පැහැදිලි කරන්න යන්නේ. 7 දා ගන්න ඕනේ. දැන් මොකද්ද කරන්න ඕනේ? වා ඔබ SQL වලින් හිතන්න. SQL වලින් හිතන්න. එතකොට වා SQL ප්‍රකාශනයක් ලියනවා මේකට. හරිද? කොහොමද ලියන්නේ? අප්ඩේට් ටේබල් ඊට පස්සේ set column name ওই විදියට දාලා SQL ටික ලියා ගන්නවනේ. එතකොට ඔයා මේක විතරක් අප්ඩේට් කරා. ඊට පස්සේ ඔයා මෙතන මේ මෙතනත් අප්ඩේට් කරන්න බෑ. එතනත් අප්ඩේට් කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. ඔයාට මෙතනත් අප්ඩේට් කරන්න තියෙනවා. ඔයාට එක තැනක් විතරක් නෙවෙයි. තැන් කිහිපයක්ම අප්ඩේට් කරන්න වෙනවා. හරි අවුලක් නෑ. මෙතනදී records කීයද තියෙන්නේ? 6යි. records 6ක් නිසා අවුලක් නැහැ. ඔයා හිතන්නකෝ ළමයි 1000කගේ 2000කගේ details දාලා තිබ්බොත් මේ වකුවේ මෙන්න මේවා කොතෙක් කියලා update කරන්නද? එතකොට ඔයාට තේරෙනවා නේද? එතනත් ප්‍රශ්නයක් තියෙනවා කියලා. මෙන්න මේ දත්ත update කරන්න ගියාම මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට පේනවද? මොකද මේ ඇත්තටම ඒක ඇති වෙලා තියෙන්නේ දත්ත සමතිරික්තතාවය නිසා. එකම දත්තේ නැවත නැවත යෙදිලා තියෙන නිසා දත්ත අප්ඩේට් කරන්න ඕන වුණොත් මොකද වෙන්නේ? ඒ හැම තැනම අප්ඩේට් කරන්න වෙනවා. ඒ කියන්නේ අප්ඩේට් කරන්න යද්දි ගැටලුවක් තියෙනව නේද? අන්න ඒක තමයි අපි අප්ඩේට් ඇනෝමලිස් යටතේ ඉගෙන ගන්නෙ. එතකොට ඔයාට තේරෙනවද මෙන්න මේ කවුරු හරි ළමයෙක් කියමුකෝ. මේ ළමයෙක් හදපු ඩේටාබේස් එකක්. එතකොට මේ ඩේටාබේස් එකේ තියෙන වගුව තමයි මේක. එතකොට මෙන්න මේ වගුවේ ඇත්තටම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොනවාද? එකම දත්තේ නැවත නැවත යෙදිලා තියෙන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අප්ඩේට් ඇනෝමලිස් තියෙනවා, ඉන්සර්ෂන් ඇනෝමලිස් තියෙනවා, ඩිලිෂන් ඇනෝමලිස් තියෙනවා. ওই ප්‍රශ්න හතරම මෙන්න මේ ළමයා හදපු වගුවේ තියෙනවා. ඉතින් අපි මොකද කරන්න ඕනේ? දැන් මෙන්න මේ වගුව normalization කරනවා. normalization කරද්දි මොකද්ද වෙන්නේ? normalization කරද්දි වෙන දේ තමයි
මෙන්න මේ තියෙන ලොකු වගුව ළමයි කුඩා වගුව වලට කඩනවා normalize කරලා ඉවරුනහම දැන් ඔයාලට normalize කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා level එකෙන් level එකට අරන් යන්න කියලා එතකොට ඔයාලම මේ වගුව normalize කරලා බලන්න අන්තිමට වෙන්නේ මේ තියෙන ලොකු table එක කුඩා tables කිහිපයකට කැඩෙනවා හරිද කුඩා tables කිහිපයකට කැඩෙනවා එතකොට ඔය කැඩෙන tables ටික ගත්තාම ඕන් student කියලා එකකට කැඩෙනවා ඊට පස්සේ college කියලා එකකට college කියලා එකකට කැඩෙනවා ඊට පස්සේ course කියලා එකකට කැඩෙනවා ඔන්න ඔය විදිහට මෙන්න මේ අර ළමයා හදපු අර වැරදියට database ඉගෙනගෙන තියෙන ළමයා හදපු මෙන්න මේ වගුව ගත්තාම මෙන්න මේ වගුව වගුවේ තියෙන දෝෂ ඉවත් කරපුවාම ඒ කියන්නේ සරලවම වගුව normalize කරපුවාම මෙන්න මේ විදිහට මේ විශාල වගුව කුඩා වගුව වලට කැඩෙනවා ඊට පස්සේ මේ වගුව අතර සම්බන්ධය හදන්නේ කොහොමද relation පාවිච්චි කරලා relation පාවිච්චි කරන්න අපි මොනවද යොදාගන්නේ අපි යොදාගන්නේ keys වලින් තමයි relation වලින් වගු සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරන්නේ මොනවද keys වලින් මේ වගු අතර සම්බන්ධය හදනවා එතකොට මොකක් නිසාද මේ වෙන්නේ normalize කරපු නිසා මෙන්න මේ වගුව normalize කරපුවම තමයි මේ විදිහට කුඩා වගු වලට කැඩුනේ මොනවා කරපු නිසාද නෝමලයිස් කරපු නිසා තමයි මේ දේ උනේ. දැන් අපි බලමු නෝමලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඇත්තටම ෆස්ට් නෝමල් ෆෝම් එක, සෙකන්ඩ් නෝමල් ෆෝම් එක, තර්ඩ් නෝමල් ෆෝම් එක මෙන්න මේ ලෙවල්ස් හරහා අරන් ආපුවම තමයි මෙන්න මේ තැන් වලට ආවේ මෙන්න මේ වගුව. මේ තියෙන ලොකු වගුව මෙන්න මේ normalization කරනවා එතකොට first normal second normal third normal form කියන levels හරහා අපි අරගෙන ආවා අන්තිම output එක තමයි මෙතෙන්ද ආවේ එතකොට සාමාන්‍යයෙන් අපි මෙන්න මේකට අපි කියනවා zero normal form කියලා ඒ කියන්නේ zero normal form එකේදී තමයි අර දෝෂ හතර අපිට හම්බෙන්නේ හරිද ඒ කියන්නේ දත්ත සමතිරික්තතාවය ඊට පස්සේ insertion anomalies deletion anomalies update anomalies අපිට හම්බෙන්නේ මෙන්න මේ zero normal form එකේදී ඊට පස්සේ අපි මේ වගේ first normal form එකට අරන් යනවා ඊට පස්සේ second normal form එකට අරන් යනවා ඊට පස්සේ third normal form එකට අරන් යනවා එහෙම අරන් ආපුවම අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද මෙන්න මේ ලොකු වගුව කුඩා වගු කිහිපයකට කැඩිලා දිනනවා ඒ වගු අතර සම්බන්ධය keys වලින් හැදිලා තියෙනවා හරි දැන් අපි කතා කරමු මෙන්න මේ වගුව කොහොමද මෙන්න මේවා බවට පත් උනේ කියලා. ඒ කියන්නේ ඒ වගුව කොහොමද මෙන්න මේ ලෙවල් එකෙන් ලෙවල් එකට ගියේ කියලා. ඒ කියන්නේ මේ ලෙවල් එකෙන් ලෙවල් එකට යද්දී එක එක කන්ඩිෂන් කීපයක් තියෙනවා. මේ ෆස්ට් නෝමල් ෆෝම් එකේදී කන්ඩිෂන් හතරක් චෙක් කරනවා. ඒ හතරම පාස් වුණොත් ඒ වගුව යනවා සෙකන්ඩ් නෝමල් ෆෝම් එකට. සෙකන්ඩ් නෝමල් ෆෝම් එකේදී කන්ඩිෂන් දෙකක් චෙක් කරනවා. ඒ දෙක පාස් වුණොත් එයා යනවා තර්ඩ් නෝමල් ෆෝම් එකට තර්ඩ් නෝමල් ෆෝම් එක චෙක් කරන්න ඊට පස්සේ තර්ඩ් නෝමල් ෆෝම් එකේ තියෙන කන්ඩිෂන් දෙක පාස් වුණොත් ඒ වගුව තර්ඩ් නෝමල් ෆෝම් කියලා අපිට කියන්න පුළුවන් හරිද ඒ කියන්නේ ඉස්සරවම ෆස්ට් නෝමල් ෆෝම් එකට එනවනේ ෆස්ට් නෝමල් ෆෝම් එකේදී කන්ඩිෂන් හතරක් තියෙනවා ඒ හතර චෙක් කරලා ඒක පාස් වුණාම තමයි එයා ෆස්ට් නෝමල් ෆෝම් එකට වැටෙන්නේ ඊට පස්සේ සෙකන්ඩ් නෝමල් ෆෝම් එකේදී තව කන්ඩිෂන් දෙකක් තියෙනවා චෙක් කරන්න. ඒ දෙකම පාස් වුණොත් තමයි ඒ වගේ සෙකන්ඩ් නෝමල් ෆෝම් එකේ තියෙන්නේ. ඊට පස්සේ තව කන්ඩිෂන් දෙකක් තියෙනවා තර්ඩ් නෝමල් ෆෝම් එකේදී චෙක් කරන්න. ඒ දෙක පාස් වුණොත් ඒ වගේ තර්ඩ් නෝමල් ෆෝම් ලෙවල් එකට වැටෙනවා. හරි. අපි මෙන්න මේවලදී හම්බෙන මොනවාද මේ කන්ඩිෂන් කියලා දැන් බලමු. මුලින්ම අපි කතා කරමු ෆස්ට් නෝමල් ෆෝම් එක ගැන ඔය නෝමල් ෆෝම් ටික ගැන කතා කරන්න කලින් දැනට මේ කියලා දුන්න ටික ගැන පොඩි නෝට් එකක් තියෙනවා ඒක දාගෙන ඉමු හරි එහෙනම් ලියා ගන්නකො මාතෘකාව දාගන්න ප්‍රමතකරණය කියලා
ඊට පස්සේ ලියාගන්න ප්‍රමතකරණය ඊට පස්සේ ලියාගන්න මෙමගින් දත්ත සමතිරික්තතාවය හා දත්ත සමතිරික්තතාව හා දත්ත සමග ගනුදෙනු කරන විට මම ටිකක් ඉක්මනට කියන් යනවා මේක වීඩියෝ එකක් නිසා ඔයා මොකද කරන්න ඕනේ ඔයා පොඩ්ඩක් වීඩියෝ එක පෝස්ට් කර කර ඔයා මේ නෝට් එක හිමීට ලියා ගන්න නැත්නම් වීඩියෝ එක දික් ගැස්සෙනවා ඒ නිසා මම ඉක්මනට කියන්න කියන්නේ යනවා මේ මගින් දත්ත සමතිරික්තතාවය හා දත්ත සමග ගනුදෙනු කරන විට පවතින අක්‍රමිකතා ඉවත් කර පවතින අක්‍රමිකතා ඉවත් කර මෙමගින් විශාල වගුවල දත්ත මෙමගින් විශාල වගුවල දත්ත කුඩා වගුවලට වෙන් කර ඒවා සම්බන්ධතා මගින් සම්බන්ධ කර ඒවා සම්බන්ධතා මගින් සම්බන්ධ කර එතකොට මේ සම්බන්ධතා මගින් සම්බන්ධ කරනවා කියන්නේ කීස් වලින් සම්බන්ධ කරන එකට ඊට පස්සේ ලියාගන්න දත්ත සමතිරික්තතාවය යනු එකම දත්තය වගුව තුළ නැවත නැවත තැම්පත් වීම මෙනිසා ආචයන උපාංගවල ධාරිතාවය අනවශ්‍ය ලෙස වැයවීම සිදුවේ මෙනිසා ආචයන උපාංගවල ධාරිතාවය අනවශ්‍ය ලෙස වැයවීම සිදුවේ මට මම මේ කියන ස්පීඩ් එකේම නෝට් එක ලියාගන්න බැයි නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මම ඔයාට මං ගාව තියෙන නෝට් එක එවන්නම් ෆොටෝස් ගහලා හරි නේද ඊට පස්සේ ඔයා ලියාගන්න ඕනේ දත්ත අක්‍රමිකතා යනු හරිද දත්ත අක්‍රමිකතා යනු ඊට පස්සේ ලියාගන්න මෙය ආකාර තුනක් යටතේ කතා කරයි ආකාර තුන තමා insertion anomalies, deletion anomalies, update anomalies. ඊට පස්සේ වා insertion anomalies කියලා දාලා ලියාගන්න. spelling යන්න. insertion anomalies කියලා දාලා ඒක ඉස්සරහින් ලියාගන්න වගුවලට දත්ත ඇතුළත් කිරීමේදී ඇතිවන අක්‍රමිකතා ඊට පස්සේ ඔයා ලියාගන්න deletion anomalies කියන්නේ වගුවලින් දත්ත මකා දැමීමේදී ඇතිවන අක්‍රමිකතා. ඊට පස්සේ ලියාගන්න update anomalies. update anomalies කියන්නේ වගුවේ පවතින දත්ත යාවත්කාලීන කිරීමේදී ඇතිවන අක්‍රමිකතා. ඔන්න ඔය දේවල් ටික ඔය විදිහට එනවා. ඊට පස්සේ ඔන්න ඔච්චරයි ඔයාලට නෝට් ඩවුන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ තුන ගැන මම ඔයාලට පැහැදිලි කරලා දුන්නානේ. ඔයා මෙන්න මේ වගුවත් ඔන්න ওই නෝට් එක යටින්ම ලියාගන්න. ඔයා දැන් මොකද කරන්න ඕනේ? මේ වගුවේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ওই නෝට් එකටම ඇඩ් කරගන්න. එතකොට ඔයාට මතක් කරගන්න පුළුවන් data redundancy එක. ඒ කියන්නේ දත්ත නැවත තැම්පත් වෙලා තිබ්බ එක. ඒ වගේම insertion anomalies, deletion anomalies update anomalies තියෙන්නේ කොහොමද හැදෙන්නේ කොහොමද කියන එක ඔයාලා ඐිඩියා එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරමු
පළමු මට්ටමේ ප්‍රමතකරණය දෙවන මට්ටමේ ප්‍රමතකරණය තුන්වන මට්ටමේ ප්‍රමතකරණය ඒ කියන්නේ first normal form second normal form third normal form ගැන කතා කරමු අපි දැන් කතා කරමු first normal form එක ගැන अतर में नॉर्मलाइजेशन उगाना वेला गुड़क तेरूंगा मारवी अब तेरूंगा तेरूंगावर नाम अतर तेरे मुखंद मेह अति दया अतर अति दया पलि स्टेप हरियाणा मे नॉर्मलाइजेशन अतर में अति दया तेरे मेन मे बर बर वचन टीका मेन मे पाड़ोट से हम गुडक तेरू परीश्रम तेरूंगंड तेरूंगा ओयाट अंतिम तेरे अतर अति दया अरे अभी दें कथागर फस्ट नॉर्मल फॉर्म सामान्यंगत्ताम वगुआ පළමු ප්‍රමතකරණ මට්ටමේ තියනවා කියනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම පළමු ප්‍රමතකරණ මට්ටමේ තියනවා නම් හරිද? තියනවා නම්. එහෙම නැත්තම් ෆස්ට් නෝමල් ෆෝම් එකේ තියනවා නම් කන්ඩිෂන් හතරක් තෘප්ත කරන්න ඕනි කියලා කිව්වා. ඒ කන්ඩිෂන් හතර තමයි එකක් තමයි සිංගල් වැලියුඩ් ඇට්‍රිබියුට් තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් තියෙන්න බෑ. ඒ වගේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් තියෙන්න බෑ කොම්පොසයිට් ඇට්‍රිබියුට් තියෙන්න බෑ වගේ රෙකෝඩ් අනන්‍යව අඳුනගන්න ප්‍රයිමරි කී එකක් තියෙන්න ඕනි ඊට පස්සේ එකම උපලක්ෂණය නැවත යෙදিলা තියෙන්න බෑ ඔන්න ඔය කන්ඩිෂන් හතර තෘප්ත කරනවා නම් ඒ වගේ ෆස්ට් නෝමල් ෆෝම් එකේ තියෙනවා ඒ කියන්නේ සීරෝ නෝමල් ෆෝම් එකේ නෙවෙයි ෆස්ට් නෝමල් ෆෝම් එකට එයාව ගන්න පුළුවන් कंडीशन लिया गाना सरल उपलक्षण पमना तिबी मातेम लिया सरल उपलक्षण पमना ईट पास अनीतमा इकम उपलक्षण की मे मम पेहदरी कर එකම උපලක්ෂණය කිහිප වරක් නොයෙදිය යුතුය. ඊට පස්සේ වගුවේ රෙකෝඩර් අනන්‍යව හඳුනාගත හැකිය යුතුය. වගුවේ රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි විය යුතුය. ඒ කියන්නේ මොකද්ද? වගුවට ප්‍රයිමරි කී එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් කන්ඩිෂන් එක තමයි බහුවගයන් සහිත උපලක්ෂණ නොතිබිය යුතුය. ඔන්න ඔය කන්ඩිෂන් හතර තෘප්ත කරනවා නම් ඒ වගුව 0 normal form එකේ ඉඳන් 1st normal form එකට ගේන්න පුළුවන්. ඒ කියන්නේ මේ හතර තෘප්තයි නම් මේ හතරම කන්ඩිෂන් ටික හරිනම් එකක්වත් වැරදි නැතුව හරියනවා නම් මොකද කියන්න පුළුවන්නේ? ඒ වගුව තියෙන්නේ 1st normal form එකේ කියලා
කියන්න පුළුවන්. හරි. ඇත්තටම මෙතන සර වගුවක තියෙන සරල දේවල් තමයි තියෙන්නේ. මම ඔයාලට මතක ඇති ඔයාලට මම ER diagrams ඇඳලා relational schema එහෙම අදිද්දී ඔයාලට කියලා දුන්නා මතකද? මෙන්න මේ වගුවල අපි संयुक्त उपलक्षण तीयन संयुक्त उपलक्षण अभी अनिवार्य वगुवे तीयानी मोनो उपलक्षण सरल उपलक्षण अभी वगुवे तीयानी योट उन्नतम पलवेम कंडीशन अभी सामान्य सरल वगुवे तीयानीम अभी हरियटन गि मुगरा सरल वगुवे तीयानी मोन सरल उपलक्षण तमाइ तीयानीम योट ओम एक पास මේ එකම උපලක්ෂණයේ කිහිප වරන් වේදී යුත්තේ කියන එක මම ඔයාලට පැහැදිලි කරන්න. ඊට පස්සේ වගුවේ රෙකෝඩ අනන්‍යව හඳුනා ගැනීම සඳහා ප්‍රයිමරි කී එකක් තියෙන්න ඕනේ. ඒතකොට මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා මේ පාඩමේදී මුල් හරියේදී අනිවාර්යයෙන්ම වගුවකට මොකක් තියෙන්න ඕනේද? ප්‍රයිමරි කී එකක් තියෙන්නම ඕනේ කියලා මම ඔයාලට කලින් කියලා දුන්නා. ඊට පස්සේ බහුවගයන් සහිත උපලක්ෂණ නොතිබිය යුතුය. ඔයාලට මතකද අර ටෙලිෆෝන් නම්බර් එක ගැන මම කියලා දුන්නා? එතකොට බහුවගයන් සහිත උපලක්ෂණ අපි ඒ වගුවේ තියන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? වෙනම වගුවකට දාගන්නවා. එතකොට ඔයාලට දැන් තේරෙනවද මෙන්න මේ තියෙන කන්ඩිෂන් ගත්තාම ඇත්තටම අර අපි කලින් ඉගෙන ගත්ත ඒවම කියලා. අපි කලින් ඉගෙන ගත්ත ඒවම කියලා ඔයාලට පොඩ්ඩක් අයිඩියා එකක් එන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ නෝමලයිසේෂන් වලදී ඇත්තටම ඇති දෙයක් නැහැ. මෙතන මේ පොඩි පොඩි බර බර වචන ටිකක් තියෙනවා. අන්න ඒ ටිකත් එක්ක මේ මොකද්ද කරන්න කියන එක තේරුම් ගත්තා. හරියට තේරුම්ගෙන ඉවරුණාට පස්සේ ඔයාලට තේරෙයි ඇත්තටම මේ normalization වල ඇති දෙයක් නැහැ කියලා. හරි. ඔන්න මං ආයෙත් වගුවක් ගන්නම්. මේ වගුව example වගුවක්. ඒ වගුව තියෙන්නේ zero normal form එකේ. ඔන්න ඒකට හේතුව මොකද්ද කියලා බලමු. student id name telephone school ඔන්න ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ data ටික තියෙනවා. नंबर्स पहागे टेलीफोन नंबर का तिया गाने स्कूल लगे लगता हमें उन्नो ये भी दिया था අදපු වගුවක් තියෙනවා. ඔන්නවම අදපු වගුවක් තියෙනවා. ඩේටාබේස් එකේ මෙන්න මේ විදිහේ වගුවක් තියෙනවා. එතකොට මම අහන ප්‍රශ්නේ තමා මේ වගුව තියෙන්නේ මොන normal form එකේද? හරිද? මේ වගුව තියෙන්නේ මොන normal form එකේද? දැන් උන්ට අපි ඉගෙනගෙන තියෙන්නේ normal form වර්ග දෙකයි. එකක් තමයි zero normal form. ඒ කියන්නේ first normal form එකේ condition තෘප්ත කරන්නේ නැත්නම් එයා zero normal form එකේ තමයි තියෙන්නේ. first normal form එකේ condition හතරම තෘප්ත කරා නම් එයා මොකද තියෙන්නේ? first normal form එකේ. එතකොට ඕම් බලන්න අපි බලමු මෙයා මොන normal form එකේද තියෙන්නේ කියලා. එතකොට මං කිව්වා එයා zero normal form එකට යන්නේයි first normal form එකේ condition හතරම තෘප්ත කරලා නැත්නම්. එහෙනම් අපි අනිවාර්යෙන් බලන්න ඕනේ මේ වගුව අර මෙන්න මේ කන්ඩිෂන් හතරම තෘප්ත කරලාද නැද්ද කියලා. සරල උපලක්ෂණ පමණක් තිබිය යුතුය. එතකොට මේ කොහෙවත් කොම්පොසයිට් ඇට්‍රිබියුට් එකක් වාඩ පේනවද? වාඩ මතක ඇති නේද මම ඇට්‍රිබියුට්ස් ගැන කියලා දුන්නා. එතකොට කොම්පොසයිට් ඇට්‍රිබියුට්ස් කොහොමත්ම අපි වගුවකට දාන්නේ නැහැ. එතකොට මෙතනදී මේ වගුවේ උනත්
composite attribute එකක් ඔයාලට පේනවද නැහැ ප්‍රශ්නයක් එකම උපලක්ෂණයේ කිහිප වරක් නොයදී යුතුය එකම උපලක්ෂණයේ කිහිප වරක් නොයදී යුතුය කියන්නේ මෙන්න මේ වගේ වැඩක් මම ඔයාලට ඕක මෙතනින්ම පැහැදිලි කරන්න ඒ කියන්නේ එකම උපලක්ෂණයේ කිහිප වරක් යෙදිලා නැහැ කියන්නේ ළමයි මෙන්න මේ නේම් කියන එක හිතන්නකෝ නේම් කියන එක ආයෙත් යෙදිලා තියෙනවා ඕක තමයි ඔය කියන්නේ එකම උපලක්ෂණේ නැවත වරක් යෙදී නොතිබිය යුතුය කියලා හරිද එතකොට ඔන්න ඔය විදියට නේම් නේම් කියලා තියෙනවා ඕම් එකම උපලක්ෂණේ නැවත වරක් යෙදিলা තියෙනවා ඕක මෙහෙම දෙන්නත් පුළුවන් ඈ හිතන්නකො ස්ටුඩන්ට් නේම් කියන ස්ටුඩන්ට් නේම් ඕම ඔය විදියට තියෙනවා එතකොට මේ උපලක්ෂණ වල අකුරු ගත්තාම නම් වෙනස් නමුත් ඔයාට තේරෙන්න ඕනේ මේ තියෙන ඩේටා අනුව ගත්තාම මෙතනදිත් අර කලින් අපි ලිව්වාම මෙහෙම මේ නේම් කියන උපලක්ෂණය මෙතන තියෙන නේම් උපලක්ෂණයයි සමාන දැන් මේ තියෙන උපලක්ෂණ දෙක සමානද? ඔව් ඒවත් සමානයි. නේම් කියන උපලක්ෂණයයි ස්ටුඩන්ට් නේම් කියන උපලක්ෂණයයි සමානයි. මොකද මේකේ මේ ශේෂ්ඨ නාමය විතරයි වෙනස්. නමුත් මේ එකම දත්තනේ දාලා තියෙන්නේ. එතකොට ඒකත් එකම උපලක්ෂණය තමයි. එතකොට ඔන්න ඕක තමයි එකම උපලක්ෂණය කිහිප වරක් නොයදී යුතුය කියලා කියන්නේ. එතකොට මේ වගේ ඔන්න ওই විදිහට තමයි එකම උපලක්ෂණයේ කිහිප වරක් යෙදෙන්නේ. එතකොට දැන් මම ඉස්සරම ඇඳලාගු එහෙම තිබ්බේ නෑනේ. එතකොට සරල උපලක්ෂණ පමණක් තිබිය යුතුය. ඒ කන්ඩිෂන් එක ට්‍රූ නම් අපි බලමු හරි වැටෙන්නේ මොනවාද කියලා. එකම උපලක්ෂණයේ කිහිප වරක් යෙදි නොයදී යුතුය යෙදිලා නෑ. වගුවේ රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි විය යුතුය. වගුවේ රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැකි විය යුතුය කියන්නේ මේකෙන් සුපර් කීස් හදාගෙන සුපර් කීස් වලින් කැන්ඩිඩේට් කීස් හදාගෙන කැන්ඩිඩේට් කීස් වලින් ප්‍රයිමරි කී එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ සරලවම ප්‍රයිමරි කී එකක් තියෙන්න ඕනේ ඔයාලට පේනවනේ මෙන්න මේ ස්ටුඩන්ට් ID කියන එකෙන් මෙන්න මේ ස්ටුඩන්ට්ස්ලා අපිට අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ඒ නිසා මේ ස්ටුඩන්ට් ID කියන කෙනාම ප්‍රයිමරි කී එකක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා වගුවේ රෙකෝඩ අනන්‍යව හඳුනා ගන්නත් පුළුවන් හරිද හරි ඊට පස්සේ ඊළඟ කන්ඩිෂන් එක බලන්න බහුවගයන් සහිත උපලක්ෂණ නොතිබිය යුතුය වැඩේ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ ටෙලිෆෝන් එක බලන්නකෝ මේක සිංගල් වැලියුඩ් ඇට්‍රිබියුට් එකක්ද එහෙම නැත්නම් බහුවගයන් සහිත උපලක්ෂණ ඒ කියන්නේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක්ද මේක මොකද්ද මේක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක. එතකොට මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් වගුවක තිබිය නොහැක. එතකොට සරලවම කිව්වොත් මේ වගුව මොන normal form එකෙද තියෙන්නේ? මේ කරුණු හතර තෘප්ත කරපු නැති නිසා මෙයා තියෙන්නේ zero normal form එකේ. එහෙනම් හරි. මෙයාව දැන් අපි මොකක් කරන්න ඕනිද? මෙයාව ප්‍රමතකරණය කරනවා. ප්‍රමතකරණය කරලා මොකද කරන්නේ? first normal form එකට ඉස්සරම අරන් යනවා. මෙයාව ෆස්ට් නෝමල් ෆෝම් එකට අරන් යමු. ඔයාලට මතක ඇති මම ඔයාලට කියලා දුන්නා මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් තියෙන වෙලාවකදී කොහොමද වගු හැදෙන්නේ කියලා. ඔයාලට මතකද මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් තියෙන වෙලාවදී කොහොමද වගු හැදෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. එතකොට සරලවම කිව්වොත් මෙතන අය මෙන්න මෙහෙම දෙයක්වත් තියෙනවා. මෙතන ඔයා දැක්කාම ඔයාට මෙහෙම පේනවද බලන්න මෙතන ආය entity types කිහිපයකට අදාළ දත්ත නැහැ. ඒ කියන්නේ භූතාර්ථ ප්‍රරූප කිහිපයක් මේ වගේ ඔයාට පේනවද? නැහැ. ශිෂ්‍යයා කියන සිසුවා කියන භූතාර්ථ ප්‍රරූපේ විතරයි මේකේ තියෙන්නේ. එතකොට ස්කූල් කියන එකක් තියෙනවා. ඒත් ස්කූල් එකේ තව වෙනත් details නැහනේ. ඒ කියන්නේ සාමාන්‍ය භූතාර්ථ ප්‍රරූප ගත්තාම භූතාර්ථ ප්‍රරූපයට භූතාර්ථ ප්‍රරූපයකට අදාළව උපලක්ෂණ දෙකක් හෝ කිහිපයක් තමයි තියෙන්න ඕනේ. එකක් තියෙන්න පුළුවන් දෙකක් හෝ කිහිපයක් තියෙනවා නම් ඒ වගුව කඩනවා අපි. ඕක ඉස්සරහට කතා කරන ඔයාලට හරියටම තේරෙයි. මෙතනදී තියෙන්නේ එක භූතාර්ථ ප්‍රරූපයක් විතරයි. එතකොට භූතාර්ථ ප්‍රරූප
වෙන වෙන භූතාර්ථ ප්‍රරූප අපිට හම්බෙන්නේ නැහැ. නමුත් ඉස්සරහදී හම්බ වෙනවා. ඔන්න එතකොට මම මේ කිව්ව කතාව තේරෙයි. එතකොට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට ඔයාලට මෙතන තේරෙනවා තියෙන්නේ මොකද්ද? එක භූතාර්ථ ප්‍රරූපයක්. කොහොම මම මේක නිකන් ER එක අඳින්නා. එතකොට ස්ටුඩන්ට් කියන එකනේ. ඊට පස්සේ ස්ටුඩන්ට් ගේ නේම් එක තියෙනවා. ඊට පස්සේ ටෙලිෆෝන් එක තියෙනවා মালටි වැලියුඩ් එකක් විදියට. ඊට පස්සේ ස්ටුඩන්ට් ගේ ස්කූල් එක තියෙනවා. හරිද? එතකොට ඔයාලට තේරෙනවා ඇති. ඔයාලට මතකද මම මේ මේක අඳින වෙලාවෙම කියලා දුන්නා মালටි වැලියුඩ් ඇට්‍රිබියුට් එන වෙලාවේදී වගු හැදෙන්නේ කොහොමද කියලා. වගු හැදෙන්නේ කොහොමද? මේ මෙහෙම නේද? Student ID, name, school කියලා එක වගුවක් හැදුනා. ඊට පස්සේ තව වගුවක් මේක තමයි primary key එක. අනිත් එක තමයි student ID, telephone කියලා තව වගුවක් හැදුනා. එතකොට මේකේ primary key එක මේක. ඔයාලට මතකයි නේද මම මේක කියලා දුන්නා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ වගුව 0 normal form. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන මේක first normal form එකේ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට උඹ බලන්න මේක condition ටික තෘප්ත වෙනවා කියලා. සරල උපලක්ෂණ පමණක් තිබිය යුතුයි. මෙයාගේ සරල උපලක්ෂණ තමයි තියෙන්නේ. එකම උපලක්ෂණය කිහිපවරක් යදිලා නැහැ. වගුවේ රෙකෝඩ අනන්‍යව හඳුනා ගන්න primary key එක තියෙනවා. බහුවගයන් සහිත උපලක්ෂණ නැහැ. මේ වගුව ගන්න සරල උපලක්ෂණ පමණයි තියෙන්නේ. එකම උපලක්ෂණය කිහිපවරක් යෙදিলা නැහැ. වගුවේ රෙකෝඩ අනන්‍යව හඳුනා ගන්නත් පුළුවන්. ඊට පස්සේ බහුවගයන් සහිත උපලක්ෂණ මෙතනදි නැහැ. මොකද බහුවගයන් සහිත උපලක්ෂණයක් ආව නිසා තමයි අපි මෙන්න මේ විදිහට tables වලට කැඩුවේ. හරිද? දැන් ඕන් 0 normal form එකේ තිබ්බ table එක අපි first normal form එකට අරන් ගියා. දැන් බලන්න මෙතන වෙලක් තියෙන්නේ අර පාඩම පටන් ගද්දි මං කිව්ව කතාවම නේද? තිබ්බ විශාල table එක කුඩා tables වලට කැඩුවා. විශාල table එක කුඩා tables වලට කැඩුවා. එතකොට ඔන්න ඔය විශාල table එක කුඩා tables වලට කඩන එක තමයි normalization එකේදී වෙන්නේ. එතකොට එහෙම කැඩීම නිසා මොකද වෙන්නේ? මේ ටේබල් වල තියෙන දෝෂ එක එක දෝෂ මගහැරිලා යනවා. ටේබල් වල අපිට මම කතා කරා දෝෂ හතරක් ගැන කතා කරානේ. ඒ දෝෂ හතර මගහැරිලා යනවා. එතකොට ඕක තමයි first normal form එකේදී උනේ. එතකොට දැන් මෙන්න මේ වගු ගත්තාම මේ හැදිච්ච වගු දැන් ඔන් 0 normal form එකෙන් ඉවත් වෙලා first normal form level එකට ආවා. එතන condition හතර තෘප්ත කරලා. හැබැයි මේක second normal form එකේදී නැත්. second normal form එකේදී pass වෙන්නත් පුළුවන්, fail වෙන්නත් පුළුවන්. second normal form එකේදී pass වුණා, third normal form එකේදී pass වෙන්නත් පුළුවන්, fail වෙන්නත් පුළුවන්. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට A levels උත් අපි check කරලා බලන්න ඕනේ. අන්තිමට first normal එක normal form එකෙන් pass වෙලා second normal form එකෙන් pass වෙලා third normal form එකෙමත් pass වුණාම තමයි ඔයාලගේ syllabus එකට අදාළව හරියට optimize වුණ database එක ලැබෙන්නේ. එතකොට මෙන්න මේ වගුව අපි first normal form එකට ගත්තා. එතකොට මම අර ඉස්සරවම ඔයාලට ගත්ත නේද උදාහරණයක් අර දත්ත සමතරිකතාව ඊට පස්සේ ඩිලිෂන් ඇනෝමලිස් ඉන්සර්ෂන් ඇනෝමලිස් අප්ඩේට් ඇනෝමලිස් පැහැදිලි කරන්න ටේබල් එක අන්න මේ ප්‍රමතකරණය මම ඔයාලට කියලා දුන්නාට පස්සේ ඔයා පොඩ්ඩක් ඒක ප්‍රමතකරණය කරන්න try කරන්න. ඒක first normal form එකට අරන් එන්න. ඊට පස්සේ ඒක second normal form එකට අරන් එන්න. third normal form එකට අරන් එන්න try කරන්න ඒ මම ඉස්සරවම දුන්න ටේබල් එක. හරි. එතකොට first normal form එකේ වැඩ ටික නම් ඉවරයි. ඊට පස්සේ අපි යමු second normal form එක ගැන කතා කරන්න. මේ second normal form එකේ තමයි පොඩ්ඩක් වැඩ ටිකක් තියෙන්නේ. second normal form එකේ වැඩ ටිකක් තියෙනවා කියන්නේ ඇත්තටම ඇති දෙයක් නැහැ. ඒත් ඒකේ පොඩි පොඩි බර බර වචන ටිකක් තියෙනවා. මේ
කාර්යබද්ධ පරායත්තතාවය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ආංශික පරායත්තතාවය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ prime attributes, non prime attributes ඕම ඔය වගේ සෙට් එකක් අමුතු අමුතු වචන සෙට් එකක් හම් වෙනවා. මෙන්න මේ second normal form කියන කොටසෙදි. ඇත්තට මේ වල ඇති දෙයක් නැහැ. හරිද? ඇති දෙයක් නැහැ. වචන ටික විතරයි තියෙන්නේ. ඔයා හරියට තේරුම් ගත්තාම ඒ කියන්නේ ඇත්තම මේ වචන වලට බය නිසාම තමයි තේරුම් ගන්න අමාරු. ඒවට බය වෙන්නේ නැතුව වැඩේ හරියට ඔළුවට දාගන්න. normal form ඉවර වෙද්දී ඔයාටම තේරෙයි ඇත්තම ඇති දෙයක් නැහැ කියලා. හරි. අපි යමු ඊළඟට second normal form එකට. Second normal form එක. හරි මේ second normal form එකේදී මම කිව්වා අපි චෙක් කරන්නේ condition දෙකක්. එතකොට ඒකේ පළවෙනි condition එක තමයි වගුව පළමු වගුව පළමු ප්‍රමිතකරණයේ තිබිය යුතුය. ඒ කියන්නේ ඔයා second normal form එක චෙක් කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම first normal form එක pass වෙලා තියෙන්න ඕනේ. හරිද? වගුව පළමු ප්‍රමිතකරණයේ තිබිය යුතුය. ඊට පස්සේ අනිත් condition එක මොකද්ද? වගුවේ ආංශික පරායත්තතාවය නොතිබිය යුතුය. හරි. දැන් වැඩේ මෙහෙම. ඔයාට මේකනම් ප්‍රශ්නයක් නැහැනේ. මෙතන වගුව පළමු ප්‍රමිතකරණයේ තිබිය යුතුය. පළමු ප්‍රමිතකරණයේ තියාගන්න හැටි ඔයා දැන් දන්නවා. ඔයා මේකනම් දන්නේ නැහැ. වගුවේ ආංශික පරායත්තතාවය නොතිබිය යුතුය කියලා කතාවක් කියනවා. එතකොට මොකද්ද මේ ආංශික පරායත්තතාවය කියන මේ මොකද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය ආංශික පරායත්තතාවය කියන්නේ මොකද්ද කියලා දැන් අපි ඉගෙන ගමු. ආංශික පරායත්තතාවය ගැන කියලා දෙන්න කලින් ඔයා දැනන් ඉන්න ඕන දේවල් තුනක් තියෙනවා. ඒ තමයි කාර්යබද්ධ පරායත්තතාවය කියන්නේ මොකද්ද, ඒ වගේම prime attributes කියන්නේ මොනවද, ඒ වගේම non prime attributes කියන්නේ මොනවද කියන එක ඔයා දැනන් ඉන්න ඕනේ. අපි බලමු මොනවද ඒ කියලා. වංගිසරන් කියුවා කාර්යබද්ධ පරායත්තතාවය. කාර්යබද්ධ පරායත්තතාවය කියන්නේ මෙන්න මෙහෙම දෙයකට. පරිස්සමට අහගන්න. ඇත්තටම තේරුම් ගන්නයි අමාරු, නැතුව මේකේ ඇති දෙයක් ඒ කියන්නේ තේරුම් ගන්න තමයි ටිකක් අමාරු. තේරුම් ගත්තාම ඔයාලට තේරෙයි ඇති දෙයක් නැහැ, මේ නිකම්ම කොහෙවත් නැති දෙයක් වටෙන් කියන එකක් තමයි මේ කියන්නේ කියලා. ඒ නිසා හරියට පරිස්සමට අහගන්න. ඔන්න කාර්යබද්ධ පරායත්තතාවය කියලා දෙන්නයි යන්නේ. එතකොට කාර්යබද්ධ පරායත්තතාවය ගත්තාම මෙන්න මෙහෙම. ඔයා හිතන්න පරිස්සම අහගන්න. A හා B කියලා උපලක්ෂණ දෙකක් තියෙනවා. උපලක්ෂණ කියන්නේ මොනවාද?
attributes. Attributes කියන්නේ මොනවාද? මෙන්න මේ වගුවේ ගත්තාම මෙන්න මේ වටේ ඉනවා තමයි attributes කියන්නේ. හරිද? ඕන් එකත් මතක් කරා. එතකොට ඕන් ওই විදිහට A හා B කියලා attributes දෙකක් තියෙනවලු. හරිද? එතකොට කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. A හා B කියලා attributes දෙකක් තියෙනවා. ඊට පස්සේ කියනවා B කියන attribute එක A මත කාර්යබද්ධව පරායක්ත වේ කියලා කියනවා. මොකද්ද? B A මත කාර්යබද්ධව පරායක්ත වේ කියලා කියනවා. එතකොට B A මත කාර්යබද්ධව පරායක්ත වේ. ඕක සංකේතයකින් අපි පෙන්නන්නේ මෙහෙම. එතකොට මොකා මතද ඩිපෙන්ඩ් වෙන්නේ? ඒක තමයි මෙන්න මේ පැත්තට එන්නේ. ඩිපෙන්ඩ් වෙන කෙනා තමයි මේ E හිස පැත්තට එන්නේ. හරිද? එතකොට කියනවා B A මත කාර්යබද්ධව පරායක්ත වේ කියලා. A හා B ලෙස තියෙන උපලක්ෂණ දෙක. එතකොට එහෙම කාර්යබද්ධව පරායක්ත වෙනවා නම් මෙන්න මෙහෙමයි. කාර්යබද්ධව පරායක්ත වෙනවා නම් මෙන්න මේ A ට ගත්තාම යම් අගයක් එනවා. අපි කියමුකෝ A එනවා x කියලා. A යම් අගයක් එනවා. එතකොට A යම් අගයක් ආවද? A කියන උපලක්ෂණයට යම් අගයක් ආවද? B කියන උපලක්ෂණයට යම් නිශ්චිතාගයක් එනවා. ඒ අගයට යම් නිශ්චිතාගයක් එනවා. මං කියන්නම්කෝ ඒක y කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. A ආව x කියලා. A යම් අගයක් ආවා. A ආව x කියලා යම් අගයක්. නමුත් A x කියන අගය ආවම B එනවා හැම වෙලෙම යම් නිශ්චිත අගයක්. ඒ කියන්නේ A x කියලා එන හැම වෙලාවෙම B එන්නේ y කියන අගය. ඔක මං ආයෙ තව උදාහරණයක් දෙන්නම්කෝ. A එනවා C කියලා. එතකොට A යම් කිසි අගයක් එනවා. යම් කිසි C කියලා අගයක් එනවා. නමුත් B මොකද එන්නේ? ඒ අගය ආපුවම යම් නිශ්චිත අගයක් තමයි B එන්නේ. එතකොට B එනවා කියන්නේ D කියලා. B එනවා D කියලා. එතකොට මම ආයෙත් අහනවා A ආපු වැලියු එක තමයි x. හරිද? A ආවා x. එහෙනම් B කීයද කියලා අහනවා. එතකොට කියවෙන්න ඕනේ y කියන අගය. ඒ කියන්නේ A යම් වැලියු එකක් එනවද? හොඳට මේක අහගන්න. ඇත්තටම ඇති දෙයක් නැහැ. හැබැයි තේරුම් ගන්නයි ඕනේ. A යම් වැලියු එකක් එනවද? ඒ වැලියු එක A එනවා නම් B යම් නිශ්චිත අගයක් තමයි එන්නේ. හරිද? A වැලියු A ආවා x කියලා යම් වැලියු එකක්. A x කියන වැලියු එක ආපුවාම B කියන උපලක්ෂණයට y කියන නිශ්චිත අගය තමයි එන්නේ. ඒ කියන්නේ ආයෙත් මං x දැම්මොත් මෙතෙන්ද එන්න ඕනි මොකද්ද? D ද? නැත්නම් වෙන මොකක්වත්ද? නැහැ. එන්න ඕනි මොකද්ද? y කියන එක. හරි. තාමත් තේරුම් නැත්නම් කලබල වෙන්න එපා. ඔන්න ඔයාලට හුරු පුරුදු උදාහරණයකට යන්න. දැන් ඔයා හිතන්ද මෙන්න මේ A කියන්නේ student ID කියන එක. student ID කියන උපලක්ෂණය. ඊට පස්සේ B කියන්නේ name කියන එක. හරිද? B කියන්නේ name කියන එක. ඔන්න S1 ඉන්නවා. ඊට පස්සේ S2 ඉන්නවා. S3 ඉන්නවා. S4 ඉන්නවා. S5 ඉන්නවා. නම් ටික තියෙනවා. කැලුම් කියලා නමක් තියෙනවා. ඊට පස්සේ නිමල් තියෙනවා.
ඊට පස්සේ විමල් තියෙනවා ඊට පස්සේ සුනිල් ආයෙත් එනවා කැලෝ හරිද දැන් ඕම් බලන්න වැඩි මං කිව්වා ඒට යම් කිසි ආගයක් එනවද එතකොට මොකද වෙන්නේ බීට යම් නිශ්චිත ආගයක් එනවා ඒට ආවා S1 කියලා ආගයක් ස්ටුඩන්ට් ඩී එකට ආවා S1 කියලා ආගයක් බීට ආවා කැලොම් කියලා යම් නිශ්චිත ආගයක් එතකොට බීට ආවා කැලොම් කියලා යම් නිශ්චිත ආගයක් ඒට ආවා S2 කියලා යම් ආගයක් ඒට S2 ආවම බීට ආවා නිමල් කියලා යම් නිශ්චිත ආගයක් හරිනේ හරි ඕක මං තව චුට්ටක් වෙනස් විදියකට පැහැදිලි කරන්න දැන් මෙහෙම ඔන්න මෙහෙම පැහැදිලි කරන්න මම A හරිද මම තමයි A මේක හරියටම ඔළුවට දාගන්න ඕනේ මොකද මෙතනින් එහාට තමයි මෙන්න මේකත් එක්කම තමයි මෙතනින් එහාට ඔක්කොම දෙන්නේ ඒකයි මෙච්චර පුන පුනා පැහැදිලි කරන්නේ හරිද එතකොට මම තමයි A ඔයා තමයි B මම A ගේ වැලියු එක කිව්වහම ඔයා මට B ගේ වැලියු එක කියන්න ඕනේ හරිද මම A ගේ වැලියු එක කියනවා ඔයා මට B ගේ වැලියු එක කියන්න ඕනේ එතකොට ඒ කියන්නේ මම ස්ටුඩන්ට් ID එක කියනවා ඔයා මට ස්ටුඩන්ට් නේම් එක කියන්න ඕනේ මං අහනවා S1 මං කියනවා S1 කියලා එතකොට ඔයාගේ කටින් කියවෙන්නේ මොකද්ද ඔයාගේ කටින් කියවෙන්නේ මොකද්ද කැලොම් කියලා ඒ හැර වෙන නමක් ඔයාගේ කටින් කියවෙන්න පුළුවන්ද බෑ නිමල් කියලා කියවෙන්න පුළුවන්ද විමල් කියලා කියවෙන්න පුළුවන්ද බෑ මං S1 කිව්වොත් ඔයාගේ කටින් අනිවාර්යයෙන්ම කියවෙන්නේ මොකද්ද කැලොම් කියලා ආන් ඒක තමයි කාර්යබද්ධව පරායක්ත වේ කියන්නේ ඒ කියන්නේ මම මත මම කියන දේ මත තමයි ඔයා ඩිපෙන්ඩ් උනේ මම කිව්වා මම ස්ටුඩන්ට් ID එකනි කියන්නේ ඔයා නේම් එක තමයි කියන්නේ ඊට පස්සේ මම S1 කියලා කියනවා එතකොට තමයි ඔයාට කැලොම් කියලා කියන්න පුළුවන් ඊට පස්සේ මම කියන S3 කියලා S3 කිව්වහම ඔයා මොකද්ද කියන්නේ විමල් කියලා නම කියනවා ඔයාට වෙන නමක් කියන්න අවසරයක් තියනවද නැහැ එතකොට මම කියන එකමත් තමයි ඔයා ඩිපෙන්ඩ් වෙන්නේ එතකොට මම මොකක් හරි අගයක් කියනවා ඒකට අදාළව යම් නිශ්චිත ආගයක් ඔයා කියනවා. එතකොට මම කියන්නේ මම ඕන එකක් කියනවා. මං S1 කියනවා, S2 කියනවා, S3 කියනවා, S4 කියනවා, S5 කියනවා. ඒත් ඔයාට කියන්න වෙන්නේ යම් නිශ්චිත ආගයක්. මං S4 කියනවා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මොකද්ද? සුනිල් කියලා. ඔයා මේ කැලුම් නිමල් විමල් ගගා නැඉන්න බෑ ඔයාට. ඔයා අනිවාර්යයෙන්ම යම් නිශ්චිත ආගයක් තමයි ඔයා ගාව තියෙන්නේ ඔයා කියන්නේ යම් නිශ්චිත අගයක් වැඩේ තේරෙන්න ඇති කියලා හිතනවා එතකොට මොකද්ද වෙන්නේ ස්ටුඩන්ට් ID කියන කෙනා නේම් මත සෝරි නේම් කියන එක ස්ටුඩන්ට් ID මත කාර්යබද්ධව පරායක්ත වේ හරිද නේම් කියන නේම් එක ස්ටුඩන්ට් ID මත කාර්යබද්ධව පරායක්ත වේ මේ ඩිපෙන්ඩ් වෙන කෙනා තමයි මේ ඊ හිස පැත්තට එන්නේ මං හිතනවා වැඩේ තේරෙන්න ඇති කියලා අපි නිකන් ජොලියට වගේ මේකේ අනිත් පැත්ත බලමු ඒ කියන්නේ නේම් මත ස්ටුඩන්ට් ID එක ඩිපෙන්ඩ් වෙනවද කියලා නේම් මත ස්ටුඩන්ට් ID එක ඩිපෙන්ඩ් වෙනවද කියලා ඒ කියන්නේ මේ මේක මේ පැත්තටනේ ඕන් දැන් එතකොට අපි දෙන්න මාරු කරගන්න ඈ එතකොට දැන් මම කියන්නේ මොකද්ද නම මම නම කියනවා ඔයා ස්ටුඩන්ට් ID එක කියන්න ඕනේ මම ඉස්සරවල නම කියනවා නිමල් කියලා එතකොට ඔයා කියනවා ස්ටුඩන්ට් ID ඔයා කියනවා ඔයා කියන ස්ටුඩන්ට් ID එක S2 කියලා මම නිමල් කිව්වම ඔයා කියනවා S2 කියලා මම විමල් කියලා කියනවා එතකොට ඔයා කියනවා S3 කියලා කියනවා මං කමල් කියනවා කමල් නෙමෙයි සෝරි මම කැලුම් කියලා කියනවා එතකොට ඔයාට ඩවුට් එකක් එනවා මොකද්ද ඔයාට එන ඩවුට් එක S1 කියනවද S5 කියනවද මොකද
S5 එකෙන් උත් කැලුම් කෙනෙක් ඉන්නවා S1 එකෙන් උත් කැලුම් කෙනෙක් ඉන්නවා මම ඔයාලට කියනවා කැලුම් කියලා එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා S1 කියලා කියනවාද S5 කියලා කියනවාද ඩවුට් එකක් ආව නේද එතකොට අන්න ඒ කියන්නේ ඔයාලට පැහැදිලිව යම් නිශ්චිතාගයක් කියන්න බෑ ඒ කියන්නේ මම නේම් එක කියනවා මම වැලියු එක කියනවා මම යම් අගයක් කියනවා ඔයාට ඒ යම් අගයට නිශ්චිත අගයක් කියන්න බෑ මොකද්ද S1ද S5ද කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා ඩවුට් එකක් එනවා නිශ්චිත අගයක් කියන්න බෑ ඒ කියන්නේ නේම් කියන කෙනා මත ස්ටුඩන්ට් ID කාර්යබද්ධව පරායත් වෙනවද නැහැ කාර්යබද්ධව පරායත් වෙන්නේ නැහැ ඔන්න ඕක තමයි කාර්යබද්ධව පරායත් වෙනවා කියන කතාවේ තේරුම හරිද එතකොට ඒක වෙන්නේ කොහොමද A දැන් AB ගත්තාම A ට යම් අගයක් එනවාද A අගයට B කියන උපලක්ෂණේ යම් නිශ්චිත අගයක් තමයි එන්නේ එහෙම වුණාම අපි කියනවා මොකද්ද B කියන කෙනා A මත කාර්යබද්ධව පරායත්ත වේ කියලා කාර්යබද්ධ පරායත්ත වෙනවා කියන එක තේරෙන්න ඇති කියලා මම හිතනවා. කාර්යබද්ධ පරායත්තතාවයට චූටි නෝට් එකක් තියෙනවා. ඔයා ඒක දාගෙන ඉන්න. මම ඉක්මනින් කියන්න යනවා. ඔයාලා වීඩියෝ එක නවත්තලා ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. නැත්නම් මගෙන් නෝට් එක ඉල්ල ගන්න. කාර්යබද්ධ පරායත්තතාවය සකන් නෝමල් ෆෝම් එක යටතේ මෙන්න මේ දෙක ලියාගන්න ඊට පස්සේ කාර්යබද්ධ පරායත්තතාවය කියලා ලියලා ඔයා මං කියන එක ලියාගන්න A හා B ලෙස උපලක්ෂණ දෙකක් පවතියයි සිතන්න A හා B ලෙස උපලක්ෂණ දෙකක් පවතියයි සිතන්න මෙහිදී A උපලක්ෂණයට යම් අගයක් එන්නේද මෙහිදී ඒ උපලක්ෂණයට යම් අගයක් එන්නේද එමාගය පැමිණෙන සෑම අවස්ථාවකම B උපලක්ෂණයට යම් නිශ්චිත අගයක් පැමිණේ B උපලක්ෂණයට යම් නිශ්චිත අගයක් පැමිණේ එනම් එවිට B කමාවක් දාගන්න එනම් එවිට B A මත රඳා පවති. එතකොට මෙන්න මේ විදිහට A දාලා ඊතලේ ගාලා B කියලා දාගන්න. එනම් B උපලක්ෂණය A මත කාර්යබද්ධව පරායත්ත වේ. හරි. ඊට පස්සේ ඊට යටින් ලියාගන්න. ඔක වෙනත් විදිහකට තේරුම් කරලා තියනවා. A ගේ අගය පවසා එම රෙකෝඩයේ කියන්නේ මේ මේවා ඔවා මුලදීම කියලා දුන්න දේවල් එම රෙකෝඩයේ B ගේ අගය කුමක්දැයි ඇසුව හොත් සෑම විටම එකම අගයක් හැර B සඳහා වෙනත් අගයන් පැවසිය නොහැක. B සඳහා වෙනත් අගයන් පැවසිය නොහැක. ඔය B A මත කාර්යබද්ධව පරායත්ත වෙනවා නම් වෙන වැඩ ටික තමයි ඔය කිව්වේ. හරි. ඊට පස්සේ ඔයා මේ ටික ඔන්න මේ example එක ලියා ගන්න. හරි. ඕක තමයි කාර්යබද්ධව පරායත්ත වේ කියලා කියන්නේ. ඊට පස්සේ මම ඔයාලට තවත් උදාහරණයක් අරගෙන මේ කාර්යබද්ධ පරායත්තතාවය පැහැදිලි කරලා දෙන්නම්. ඒ කියන්නේ චූටි ප්‍රශ්නයක් වගේ අපි එක කරමු.
මේ කාර්යබද්ධ පරායත්තතාවය තමයි සෙකන්ඩ් නෝමල් ෆෝම් එක ඉගෙන ගද්දි ඒ වගේම තර්ඩ් නෝමල් ෆෝම් එක ඉගෙන ගද්දි ඕන වෙන්නේ ඈ ඒකයි මේ මෙච්චරම මේක පැහැදිලි කරන්න try කරන්නේ මේ එක විදියකින් හරි ඔයා ඔළුවට දාගයි කියලා හිතනවා ඔන්න දැන් A B C කියලා ඇට්‍රිබියුට් තුනක්ම තියෙනවා හරිද එතකොට ඇට්‍රිබියුට් ටික තමයි ස්ටුඩන්ට් ID ඊට පස්සේ නේම් එක ඊට පස්සේ date of birth එක year එක values ටික තමයි S1 S2 S3 S4 S5 ඊට පස්සේ නේම් ටික තමයි කැලුම් නිමල් විමල් සුමීල් කැලුම් මේ වංගුවක් ඈ ඊට පස්සේ 2000 2003 මේ තාම මේ සෙකන්ඩ් නෝමල් ෆෝම් නෙමෙයි කියලා දෙන්නේ ආ කාර්යබද්ධ පරායත්තතාවය කියන්නේ මොකද්ද කියලායි කියලා දෙන්නේ තාම සෙකන්ඩ් නෝමල් ෆෝම් එකේ පැත්ත බලාතටවත් ඇවිල්ලා නැහැ අපි स्टूडेंट आईडी मत स्टूडेंट आईडी मत डिपेंड ඊට පස්සේ DOB year එක මත student ID depend වෙනවද ඊට පස්සේ name මත student ID depend වෙනවද ඊට පස්සේ name මත DOB year එක depend වෙනවද ඊට පස්සේ DOB year එක name මත depend වෙනවද මට ඕනේ දැන් මේවා කාර්යබද්ධව පරායක්ත වේ නම් මේක ඉස්සරහින් චූටි හරියක් දාන්න කාර්යබද්ධව පරායක්ත වෙන්නේ නැත්තම් වැරද්දක් දාන්න හරි එතකොට ඔන්න කාර්යබද්ධව පරායක්ත වෙනවද කියලා අපි බලමු name කියන එක student id මත කාර්යබද්ධව පරායක්ත වෙනවලු. එතකොට මං කිව්වා කාර්යබද්ධව පරායක්ත වෙනවද කියලා බලන්නේ කොහොමද? student id කියන අගය කියනවා. student id ට යම් අගයක් එනවා. එතකොට ඒ student id ට යම් අගයක් ආවහම name කියන කෙනාට යම් නිශ්චිත අගයක් එනවා. s1 කියලා ආවම කැලුම් කියලා එනවා. S2 කියලා අපහම නිමල් කියලා එනවා S3 කියලා අපහම විමල් කියලා එනවා S4 අපහම සුනිල් කියලා එනවා S5 අපහම කැලුම් කියලා එනවා මම S1 කිව්වොත් මම S1 කිව්වොත් ඔයාගේ කටින් කියවෙන්නේ මොකද්ද කැලුම් කියන නම විතරයි ඒ හැර වෙන නමක් ඔයාගේ කටින් කියවෙන්නේ නැහැ ඔයාට ඩවුට් එකක් නැතුව සරලව ලස්සනට කැලුම් කියලා කියන්න පුළුවන් S3 කියලා හැවොත් විමල් කියලා කියන්න පුළුවන් S5 කියලා හැවොත් කැලුම් කියලා කියන්න පුළුවන් S4 කියලා හැවොත් සුනිල් කියලා කියන්න පුළුවන් S2 කියලා හැවොත් නිමල් කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ ඒක නම් හරි student id date of year ඒ කියන්නේ date of year එක student id මත functionally depend වෙනවද ඒ කියන්නේ කාර්යබද්ධව පරායක්ත වෙනවද කියලා බලමු
එතකොට මොකද්ද වෙන්නේ Aනේ ඒ කියන අගයට යම් නිශ්චිතාගයක් එනවද සෝරි ඒ කියන අගයට ඒ කියන උපලක්ෂණයට යම් අගයක් එනවද C කියන අගයට යම් නිශ්චිතාගයක් එනවා S1 කියලා ආවොත් 2000 කියලා එනවා S2 කියලා ආවොත් 2003 කියලා එනවා S3 කියලා ආවොත් 2001 කියලා එනවා මම ඔයාගෙන් අහනවා මං කියනවා S4 කියලා එතකොට ඔයාලට කියවෙන්නේ මොකද්ද 2001 කිසිම ඩවුට් එකක් නැහැ ඔයාලට කියවෙන්නේ මොකද්ද 2001 කියලා කියවෙනවා S1 කියලා ඇහුවොත් ඔයාගෙන් කියවෙන්නේ මොකද්ද 2000 කියලා කියවෙනවා S2 කියලා කිව්වොත් 2003 කියලා ඔයාලට කියවෙනවා ඒ නිසා ගැටලුවක් නැහැ මෙන්න මේකත් හරි ඒ කියන්නේ date of year කියන එක student ID මත කාර්යබද්ධව පරායත්ත වේ හරි ඊට පස්සේ date of birth එකේ year එක student ID තියෙනවා ඒ කියන්නේ student ID මෙයා මත කාර්යබද්ධව පරායත්ත වේද කියලා අහනවා ඒ කියන්නේ මෙන්න මෙයා මත මෙයා හරි දැන් ඔබ බලන්න සීට යම් අගයක් එනවද එය අගය ආවම ඒට යම් නිශ්චිත අගයක් එන්න ඕනේ ඒවනේ කාර්යබද්ධව පරායත්ත වේ කියන්නේ එතකොට මම කියනවා 2000 කියලා. එතකොට S1 කියලා කියනවා මම ඩවුට් එකක් නැතුව. මම දැන් කියනවා 2003 කියලා. ඔන්න ඔයාට ඩවුට් එකක් එනවා S2 කියනවාද S5 කියනවාද කියලා. එහෙම නැත්තම් එක ළමයි කියයි S2 කියලා. අනිත් කෙනා කෑගහයි S5 කියලා. එතකොට ප්‍රශ්නයක් තියනවා නේද? ඒ කියන්නේ යම් නිශ්චිතාගයක් නැහැ නේද? නිශ්චිතාගයක් නැහැ. එතකොට ඔයාලට තේරෙනවද කාර්යබද්ධව ඒක පරායත්ත වෙන්නේ නැහැ. Student ID name මත කාර්යබද්ධව පරායත්ත වෙනවා. Student ID name මත. ඕම් බලන්න මම නම කියනවා. නිමල් කියලා කියනවා. ඔයා කියනවා S2 කියලා. අවුලක් නැහැ. විමල් කියලා කියනවා. ඔයා කියනවා S3 කියලා කියනවා. මං කැලුම් කියලා කියනවා. කැලුම් කියලා කියද්දී එක ළමෙක් කියනවා S1 කියලා. තව ළමෙක් කියනවා S5 කියලා. ඒ කියන්නේ යම් නිශ්චිතාගයක් කියන්න විදිහක් නැහැ. කියවෙන්නේ නැහැ. යම් නිශ්චිතාගයක් නැහැ. ඒ කියන්නේ කාර්යබද්ධව පරායත්ත වෙන්නේ නැහැ. ඊට පස්සේ date of year කියන එක name මත depend වෙනවද? Name මත මේක depend වෙනවද? හරි. මං කියනවා කැලුම් කියලා. කැලුම් කිව්වම ආඩ ඩවුට් එකක් එනවා එක්කෙනෙක් කියනවා date of year එක 2000 කියලා තව කෙනෙක් කියනවා 2003 කියලා ඒ කියන්නේ ඔයාලට තේරෙනවද යම් නිශ්චිතාගයක් නැහැ එතකොට ප්‍රශ්නයක් තියෙනවා නේද යම් නිශ්චිතාගයක් නැහැ ඒ කියන්නේ කාර්යබද්ධව පරායත්ත වෙන්නේ නැහැ ඊට පස්සේ date of birth එකේ year එක මට නේම් එක ඩිපෙන්ඩ් වෙනවද? ඒ කියන්නේ මම කියනවා 2000 කියලා. 2000 කිව්වම ඔයා කියනවා කැලුම් කියලා. ඊගාවට මං කියනවා 2001 කියලා. 2001 කියලා මම කිව්වම එක්කෙනෙක් කියනවා විමල් කියලා, අනිත් කෙනා කියනවා සුනිල් කියලා. ඒ කියන්නේ යම් නිශ්චිතාගයක් නැහැ. ඒ කියන්නේ කාර්යබද්ධව පරායත්ත වෙන්නේ නැහැ. එතකොට කාර්යබද්ධව පරායත්ත වෙන දේවල් තියෙන්නේ මෙච්චර ස්ටුඩන්ට් ID මත නේම් කියන කෙනා කාර්යබද්ධව පරායත්ත වෙනවා ආ ස්ටුඩන්ට් ID මත date of year කියන කෙනා කාර්යබද්ධව පරායත්ත වෙනවා ඔන් ඕක තමයි කාර්යබද්ධ පරායත්තතාවේ කතාව හරි ඊට පස්සේ prime attributes සහ non prime attributes කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ